කාලෙකින් කියපු වෙලාවට සින්දුව නැවැත්තුවා. මනුජය වාට අවනත වෙලා ඉන්නේ දැන් ඔයාගේ ටීම් එක. නේ. දැක්කනේ. ආ. ඉතින් සචිනි Life Boy presents Derana Champion Star Season Unlimited. Unlimited. T-shirt එක කොටයි. අනේ කියලා තියෙන සමාජයේ වැදගත්න පණිවිඩය බලන්න. ඕ බලන්න. ජීවිතේ ගන්න තියෙන ආදර්ශය. ඕ. යටින් හෝම් කියන්නේ. Speed home. ඒක high speed යන්න එපා ගෙදර යනකොට හෙමින් යන කියලා කියන්නේ. ආ. ඒක තමයි. ඉතින් සචිනි මොකද වෙන්නේ අද? අද ඉතින් හොඳයි. ඔයාලා අද කලින් යන්න ඕනද? ඔව්වනේ. ඇයි? I have lot of works honey. Works honey? මොනවාද honey වාගේ works? So many family to handle. ආ චැරිටි අපිට දෙන්න යන කවුද? ආ ඉංග්‍රීසි හොඳ වෙලා හරිද? ආ ඉංග්‍රීසි හොඳ වෙලා. අය ආදි බබා එක්ක කතා කරන්නේ. අපි ඉස්සර අපි එම අපේ ඉංග්‍රීසි හොඳ වුණාම ක්ලාස් එකට ගියා. ආ නැත්තම් මං කතා කරේ ඉස්සර දන්නවනේ. කාගේද? ග්ලාස් ලෙලි ගහලාස් කේක් කන් බනනාස් ඊටින් දැට් මන්කීස් මඳුරාස් එහෙමනේ. ඉතින් කියන්න. හරි. ඉතින් අපි අද චැම්පියන් ස්ටාර්ස් පටන් ගන්න සූදානම් මෙන්න මේ විදිහට. අද කවුද එන්නේ සචිනි? අද එනවා මේ දවස්වල ට්‍රෙන්ඩින් කට්ටිය. ඔව්. ඒ කියන්නේ හැම තැනම අපිට මේ සින්දුව ඇහුණා. තාමත් ඇහෙනවා TikTok එකේ, YouTube එකේ, ඊට පස්සේ Instagram එකේ, ඊට පස්සේ dance covers වල හැම තැනම පෙම් කැකුළු පිබිදෙනවා. විශේෂයෙන් මේක මේ පේෂලගේ හොඳ යාළුවෙක් මේ ටීම් එකේ ඉන්නවා. එතකොට මේ කට්ටියගේ එකමුතුව සහ එකතුවත් එක මේ ගීතය මේ පැරණි ගීතයක්. මේ පැරණි ගීතය අලුත් වෙලා රීමේක් වෙලා ලස්සන විදිහකට අපිට අහන්න අවස්ථාව උදා වුණා. අද ඉන්නවා අපිත් එක්ක DJ Mass, Upsi සමගින් Romain, Romain තාම එන ගමන්. ඒත් එක්කම අපේ ඉන්නවා Dream Stars ලා, අපේ Little Stars ලා, City of Dance Dancers ලා, මේ ඔක්කොම ඉන්නවා අපි ආරාධනා කරන්න එන්න කියලා. මේ පැත්තේ නම් අඳුරගෙන එනවා මේ පැත්තේ මේ පැත්තේ ඒ අපේ අන්න ඔය යන්නේ ඔය තුවාලේ ලෑහන් ආපු මොකද ගන්නගේ තුවාලේ වගේ තුවාලේ වැඳගෙන එනවා මෙතන අපි DJ Mass එක කතා කරමු මුලින්ම කොහ මයික් එක හම්බුණා හම්බුණා හයි හයි කොහමද මගේ පළවෙනි ප්‍රශ්නේ මම හෙව ඇත්තනම් මොකද්ද කියලා ඇත්තනම් Mass ඇත්තනම් Mass Mass මගේ ID නෑ Mass K95 ද bro නැත්තම් K95 K එක කොල්ලද වැඩේ ඉන්නේ නේද DJ Mass Mass ඇවිල්ලා මගේ පළවෙනි නම මම මෙලේ ශ්‍රී ලංකන් මෙලේ ඉතින් Mass ඇවිල්ලා අපේ ටයිටල් එක ඔය ඉන්නවා Mass Tuan කියලා ඒ වගේ එක එක නම් තියෙනවානේ ඉතින් මගේ නම Mass Ramli රම්ලි කියන්නේ හරි කොමන් නේම් එකක් මලේෂියාවල මාස් කියන්නේ හරි ඉන්දුනීෂියාවල හරි කොමන් නේම් එකක්. ඉතින් ගොඩක් අය හිතන්නේ ඒක මං DJ කරන්න ගත්ත නම කියලා. පිටින් තමයි දාගත්ත නම. මේ වා හිතන මේක වැරදි කියලා දැන් තේරෙනවා. තේරෙනවද? ගහන්න ෆයිලකට ගහන්න බා. අර අපි මේ ඉස්සර පොඩි කාලේ මනෝජයයි අත්වැඩ වලට ටොපි කොල වලින් හදනවනේ මේව කන්නාඩි. හා හදනවනේ. රතුපාට ටොපි කොල දෙයක් දාලා මුලින් කොහොමද කියලා අහලා ඉන්න පොඩ්ඩක්. නෑ නෑ ඒක ගැන කියන්න බෑ. ඇත්තටම මම මේ වගේ අර රතුපාට නිල්පාට අර කොල වලින් අපි හදනවා මේ ඉස්කෝලේ යන කාලේ අත්වැඩවල මතක් වෙනවා ඒක තමයි මේ හදාගෙන මට ඉස්සරහට මේ මතක්ුනේ කොහොමද කියලා මට ඒක දැක්ක ගමන් ඒ අපි ඉස්සර අපි හරියට ඉස්කෝලේ යන කාලේ වගේ වැඩ කරානේ ඊරෝසයා නම හදන්නේ ඔක දෙකට පාඩුවට කොහොමද වාරු කරා ආ ඒවා වෙන්නේ මේ වගේ තමයි අපි කොහොමද හොඳයි හොඳින් ඉන්නවා that rainbow is a rainbow have so many colors that Upsi has so many colors. The hair. Yes, I have rainbow colors. Yeah, Ambu Upsi wa langata nang inn epa me. Ei. Elimma me peenawani. Hari api thaka. Thaka wadi. Enna. Right, Upsi enna. Manoj Jaya Seemurja wenakota Sachini. Oh. Yanna mata tissue ekak temala genna. Hari, okay. Manoj Jaya mai kiwwe Upsi me patten saha me mehem wadi karamu kiyala api depena. Mokada oya dannawani Manoj Jaya? Dannawa? Nallu. උරු කියන්න එපා ඒ විහිළුවට කිව්වේ. දන්නවද කියලාම අර මං ආ දන්නවද කියලාම මෙයා වෙන එකක් හිතලා තියෙනවා. මාදව. ඔව්. ෆලෝ කරන්න Instagram එකේ. අක්කල නේද හදිලි. අප්සි කොහමද Instagram එකේ? ආවොත්. Upsi. 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 A P Z I 4යි. I 4යි. Upsi. 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 ඒවයි. මම කියන්නේ ලොන්ඩ්‍රි කාර්යෝ ඉන්නව නේද සචිනි? ඔව්. උන් වෙලාවට ඇඳුමක් දෙන්නෙම නෑනේ. ඇයි
බලන්න කෝට් එක විතරක් දීලා කලිසම දීලා නැහැ නේ. ඒ ස්ටයිල් එක නේ. ආ ස්ටයිල් එක sorry. මේ අප්ඩේට් එක නෑ සාමාන්‍ය අප්ඩේට් එක නිකන් කල් යනවා. නෑ නෑ එහෙම නෙමෙයි. මට එහෙම දීලත් නෑ bro. මටත් ඕම වෙලා තියෙනවා. මම මටත් නෑ මටත් එහෙම වෙලා තියෙනවා මනෝජේ කෝට් එක ඩ්‍රයි ක්ලීන් කරලා මට ඉන්නේ දෙන්නේ නැත්නම්. හරියට හරි හරියට හරි. කෝට් එක ඩ්‍රයි ක්ලීන් කරලා තියෙනවා. කලිසම නෑ. ඉතින් තියෙන එකක් තමයි ඇඳන් යන්නේ. මම හිතුවා අප්සීටත් එහෙම වෙලා කියලා. අප්සී. දැන් ඔයයි මාසුයි එතකොට මේ රොමේනුයි තුන්දෙනා එකතු කරලා එකතු වෙලා කරපු පළවෙනි වැඩේ තමයි මේක නේ. ඔව්. තෙම් කැකලු පළවෙනි ට්‍රැක් එක අපේ. හ්ම්. කාර්ද මේක දැන් හිතුනේ මේ වැඩේ මෙහෙම කරමු කියලා. කවුද මුලින්ම? Of course master තමයි. හා. මාස්ගේ අයිඩියා එකක්. එයාගේ concept එකක්. එයාගේ dream එකක්. මේ මං කියන්නේ specially port city එකේ අපි ළඟදී තිබ්බ concert එකක් specially අයත් ආවා. එදා තමයි මම mass play කරන first time ඇහුවේ. ඒක ඇති හේතුවත් නෑ ලංකාව හිටියේ නෑ ලවුරුදු ගාන. පැයක් විතර you played. ඒක මාරයි. ඒ කියන්නේ මම ලංකාවේ DJ කෙනෙක් එච්චර level එකකට මම දැක්ලා තිබුණේ නෑ. දැක්ක නේද? දැක්ක. දැන් ඉන්න කාලේ හිටපු ඔක්කොම හිටියා. ඔකට හිටපු DJs ලාට ඔක්කොම ගැහුවානේ bro. නෑ නෑ. මම ඇත්ත කිව්වේ මම බොක්කෙන් කියලා මෙහෙම බොක්කෙන් කිව්වේ. දැන් බොක්කෙන් කියලා මෙතන පෙන්නනවා. බොක්කෙන්. ඒ එතනම බොරුව තේරෙනවානේ. මම මේ බොක්කෙන් කියන්නේ. හදවතින් කියවනම් ඕකේ. පුළුවන් නම් දරගහලා පොළොට වඳී මෙතන මේ මේකට ඇත්තටම මම කියනවා ඔය track එකට ඉරාජ් සම්බන්ධ වෙච්ච නැති එක හොඳයි ආ. ඇයි? ආ ඇයි නෑ ඕන්නේ නෑනේ bro මට ඇත්තට සෙට් වෙන්නේ නෑ පොරව ඉරාජ් ඕ වාගේ මේගොල්ලන්ටත් එහෙමද ආ නෑ ඉරාජ් නෝ ඉතින් මගේ පොඩි කාලේ දැන් යාළුවා ඕ මේගොල්ලොත් යාළුවෝ සෙට් නැහැ ඒගොල්ලෝ යාළුවෝ නැද්ද අප්සි මම නෑ ඕට වඩත් එහෙම ඇත්තට සෙට් වෙන්නේ නෑනේ එහෙම ඉෂුව එකක් නෑ ඉතින් අපි ආදරය කරන චරිතයක් ඉරාජ් කියන්නේ මේ වර සචිනී අපිට වැඩි මැදිහත් වෙන්න බෑ මොකද ඒගොල්ලන්ගේ දේවල් ඒගොල්ලෝ දන්නවා අන්තිමට අපි තමයි ඕට අහු වෙන්නේ එක්ස්කියුස් මී මගේ කොම්ප්ලිමන්ට් එක දීලා ඉවර කරන්න දෙනවා ඔව් අය කොම්ප්ලිමන්ට් එක කියන්න හරි කියන්නේ. ඉතින් මං කියන්නේ DJ මාස් මාර හොඳට ඒ session එක කරා. මං ඒ තැහුවා එච්චර කල් මොකද උනේ අපි. අයි මං. නෑ යා මාල දිනේ නේ හිටියේ. අනේ අහන්න දෙන්නකො ප්‍රශ්නේ. ආ ආ. මං ඇහුවා එච්චර කල් ලංකාවේ හිටියේ නැද්ද? අයි අපි මම first time මෙහෙම ඇහුවේ කියලා දැන් කියන්න. නෑ එතන මං 2000 වල මම ලංකාවෙන් පිටත් වුණා. මං ඩුබායි ගිහිල්ලා අවුරුදු 15 කේ හිටියා. හරි දෙක වසරේ. දැන් මං 6 years ago මම move වුණා Singapore ට. මම Singapore ඉඳන් COVID හැදුනානේ. ඉතින් ඒ වෙලාවේ අපේ entertainment sector එක නතර වුණ නිසා මම පොඩි change එකක් කරන්න ඕනේ කියලා හිතාගෙන ශ්‍රී ලංකාවට music produce කරලා market කරලා මේ market එකට enter වෙන්න හිතාගෙන තමයි මම ආවේ. First release එක Pem Kakula. But අපේ තව releases ඉස්සරහට එනවා. ඉතින් ඒකත් හොඳකට වුණා කියලා හිතාගෙන තමයි මම ආවේ ඇවිල්ලා වැඩේ කරේ. ඉතින් first time ඔගලන්ගේ ඒ දෙරණ ෂෝ එකේ perform කරන්න ලැබුණ එක මට ඇත්තටම ලොකු සතුටක්. ලොකු crowd එකක් හිටියා. ලොකු crowd එකක් හිටියා. ලොකු crowd එකක් හිටියා. ඒකේ පැයක් play කරා කියලා මට ඇත්තටම තේරුනේ නැවත් නෑ. දැන් ඔයා පිටිපස්සේ අර එම් මේ හචා උචා ගගා නිටියේ ඉතින් ඒකයි තේරුන්නේ නැහැ. කාලෙකින් මේ වගේ කුරුල්ලෝ ඉන්නවා අර මේ bird park එකේ අපේ IDs එකේ bird park එකේ ඉන්නවා මේ වගේ ඒ කියන්නේ නේද? ඒ කියන්නේ දුර්ලභ කුරුළු වර්ගයක් තමයි මේ. නේ මේ 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 රමෝද් පෙන්නන්නේ දන bro මාස් මේ ඇවිල්ලා මචං හරි මේ 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 රෙයා ඒ කුරුල්ල හොයාගන්න බෑ අනේ කතර මුරුග මිටියක් උනා දැන් ලියා ගන්න තව ඔකට දෙල මේකේ මේකට ගෑවුනා කියලා කියන්නේ ඕන එකේ කැපිලා මෙව වෙලා යනවා නැද්ද රමෝ දෙකට මැදින් පැල්ලා පැලිලා යනවා දෙකට මැදින් කී දෙනෙක්ව දෙකට මැදින් පැලුවද මෙතන තියලා මම ගණන් කරේ ඇයි රමෝ දා කාලෙකින් මෙහෙ ආවේ අපි අමතක කරාද මම රමෝත් ලොකු සීන් එකේ දැන් ඉන්නේ. ආ රමෝත් කියවම ලොකු සීන් එකයි. ඕ මොනාද දෙරණ කැම්පියන් ස්ටාර් ඕ මට එම යන්න ආසාවක් නෑ නිකන්. ඕකේ වගේ තැනක ඉන්නේ. බ්‍රෝ මේ හරිද? මෙතනින් මෙතනින් මේම මේම මෙව එකක් ගහනවා නැද්ද ත්‍රිකෝණය? ගහලා යා පැත්ත බලනවා ඒකෙන්. හරිද? මොකද්ද? ආ මෙතනින් මේම මේම ත්‍රිකෝණයක් ගහලා ඉවරලා අපි යා පැත්ත බලනවා ඒකෙන් මේම. දන්නවනේ අපේ දඩුවා. මා මේ නම් අර අර මේ නේද මනෝජයි අර වැහි ලිහිණියෝ ගහගෙන ඉන කුරුල්ලෝ ඉන්නේ ඒ වගේ කවුද මා කොණ්ඩේ මරුවා කවුද හැදුවේ කොණ්ඩේ හදන අය ඒ මුලින් එළගෑව හඳුන්වලා දෙන්න කවුද කියලා ගිම්හාන කාවින්ද ගිම්හාන කෝ මේ කවුද කොණ්ඩේ හැදුවේ කවුද කියලා කිව්වේ අපේ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 එකේ පස්වෙනි ස්ථානය එළ කොල්ලෙක් කියලා කොල්ලෙක් අනිත් එක මේ කවුද මේ කොණ්ඩේ මේ විදියට කොල්ලගේ අපේ ඉන්නවනේ දැන් අලුත් අපේ මේ සැලුන් මයිල් එකේ මල්ලිගේ සැලුන් මයිල් එකේ ඉන්නවා අපේ මොහ කොල්ල හොඳයි මේ පැත්තෙන් පොඩි නේද ඒ හුලම් පාරට මම තමයි ඉතින් කොයි කොයිද ගෙවල් කොයිද බ්ලූ මෙන්ඩල් ආ අම්මට සීරි බ්ලූ මෙන්ඩල් කොල්ලෙක් ආ එල 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 එල
මෝදර නියමයි නියමයි. අම්මා බ්ලූ මැන්ඩල් කොල්ලෙක් දන්නවනේ. කුණු කන්දේ ඉඩම කාගේද? මේකලාගේ. මේකල තමයි මට පැත්තෙන් ලොකු සහයෝගයක් අම්මුණා ඩ්‍රීම් ස්ටාර් කාලෙදි මුළු ලංකාවෙම හම්බ වුණා. ඊට අමතරව ගමෙන් සෑහෙන සපෝට් එකක් අම්මුණානේ. බ්ලූ මැන්ඩල්. ඔයයි අනිවාර්යයෙන්. ඉතින් තොට ළඟ තොරණ ගහන්නේ කවුද? මේ? මේගොල්ලෝ මාමා කෙනෙක්. ආ එයා පැත්තේ ස්ටාර් බබේ. ඔව් අපේ මුලින්ම බබේ කින්නම යන්න. නෑ එයා බබේ. ආ මෙයා බබේ. නෑ මං කියන්නේ ඒක ලිටල් ස්ටාර් බබාලා ඔක්කොම හරි. තොට ළඟ තොරණ ගහන්නේ කවුද? මේගොල්ලෝ. මේගොල්ලෝ. මාමා මාමා. නේද බ්‍රෝ? මාමනේ ගහන්නේ. නේ? ඔව් කියන්නනේ. ඔව්. ඔව් ඔව්. ඩිල්කි සිතුමිණී ඉන්නවා. සෑහෙන කාලෙකින්. ඩිල්කි කොච්චර කාලෙකින්ද? ගොඩ කාලෙකින්. ඇහින්නේ මයික් එකේ තියලා කතා කරනෝනේ. අවුරුදු 3කේ ගෙදර. ඩිල්කි මේ අපිට නියෝජනය කරන්නේ අද ඇත්තරම කියනවනම් හෙට්ටි වීදිය. හෙට්ටි වීදිය නියෝජනය කරමින් තමයි ඩිල්කි මේ ඇවිල්ලා ඉන්නේ. මේ තනිකරම මේ හැම එකක්ම සචිනි ගෝල්ඩ්. මේ ඇවිල්ලා ඔරිජිනල් pearls. මේ හැම දෙයක්ම ගෝල්ඩ්. අර මැද තියෙන මේ තියෙන ගල් ඔක්කොම ඩයමන්ඩ්. ආ රයිට්. ඔයා මොකද්ද නියෝජනය කරන්නේ? මේ හැමෝටම එක එකව කියනවනේ. මම දෙරණනේ නියෝජනය කරන්නේ. මේ? ඔව්. දෙරණ. දෙරණ කියලා කියන්නේ සරල භවයේ සංකේතය. ආහහහ. ඉතින් ඒකයි. නැත්තම් දැන් ලෝගෝ එක උනත් බලන්න සචිනි. හරි සිම්පල් නේ. නැත්තම් දාන්න තිබුණා ඔකට මල් පෝච්චි දාලා කුරුල්ලෝ ඇඳලා එහෙම තියන්න තිබුණා. ඔයා වගේ මොන දාන්න තිබ්බ ලෝගෝ එකට. හරි. අපි එහෙනම් වැඩේ පටන් ගත්තා. dance එකක් බලමු. මේ තමයි රමෝද් මාලක සමග cool steps. මේ ඉන්නේ මං උඹලට කියපු සතුරා මේ ඉන්නේ. මෙන් තන්නේ ගේ ගහන්නේ. කිහෙල් ගහක් කියලා හිතන්න එපා. දැන් ඔබ හිතපන් අර උඩ තියෙන කිහෙල් කෙන. ඊ ඔළුව කියලා හිතපන්. හරි. මේ දෙපැත්තට මේ මොනවද මේ වැටලා තියෙන්නේ මොනවා? මෙවන් ගේ ඇතුනේ. අතු. ලතුනේ මේ අත් අත් මේ නියෙක්ගේ අත් තියෙන්නේ. හරිද? එහෙනම් මේ මුල් මේ තමයි කකුල්. තෙන්සකනේ කවදාවත් මේ වගේ භයානක අතුරෙක් එක්ක ගහගන්නේ. දැන් බලාගෙන ගහගන්න. මරු 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 කොහමද බ්‍රෝ ගොඩ දවසකින් දැක්කේ ගොඩ දවසකින් හොඳයි හොඳටම හොඳයි සුපර් නාද වෙන්නේ මේ දවස්වල මේකේ ආසඩයි ෂෝ වැඩයි ෂෝ වැඩ කිව්වේ ෂෝ ආනි TikTok වැඩයි YouTube වැඩයි ආනි වීඩියෝ කරා කොරියෝග්‍රැෆි කරා
කාගෙද? යෝහනිකි. ඒක කරා තව කේව කරා. ඔය ගේම් ගහනවා ඒක කොහොම කරා? ගේම් ගහනවා කියන්නේ මොනවාද ගේම් ගහන්නේ? කියන්නේ තෙල් ගේම්ද, සිමෙන්ති ගේම්ද, සීනි ගේම්ද නැද්ද? එහෙම ගේම්ද මොනවාද ලයිට් ගේම්ද? ලයිව් ස්ට්‍රීම් මොනවාද කරන්නේ? ලයිෆ් එක ස්ට්‍රීම් කරනවා. ලයිෆ් එක රත් කරලා ඈ උයල බත් දාලා හදලා ලයිෆ් එක කනවා. නියමයි නියමයි. පේෂල හා වා හරියටම කියන්න බෑ. ඔතන ඉන්නවනේ ගැල්ලමයි හතර දෙනෙක්. ඒ හතර දෙනාගෙන් රමෝදි ගැල්ලව කවුද කියලා කියන්නේ? ටග්ගල බල්ල ගැල්ලම බල්ල ගැන්. ටග්ගල බල්ල ගැන්. වාට වාට හොයා ගන්න පුළුවා. වාට හොයා ගන්න පුළුවා. එක දෙකකින් වාට සමාන ලක්ෂණයක් තියෙනවා. තනක් 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 මේම පෙන්වුවා. මම මේම කරන්න ඕනේ. හරි. හරි මේම. හඳුනා ගැනීම පෙරට්ටුව. හඳුනා ගැනීම පෙරට්ටුව. කොහොමද කියන්නේ වා? ආ? එයාගේ ලේන්සුවයි කකුලේ තියෙන ලේන්සුවයි අරයාගේ ඔළුවේ තියෙන ලේන්සුවයි දෙකම එකයි. ආ ඒකේ. රමෝද්ගේ රමෝද්ගේ කකුලේ තියෙන ලේන්සුවයි. ඔව්. මේ දෙන්න මේ බොයෆ්‍රෙන්ඩ් එකතු වෙලා ගේමක් ගහන්නේ බ්‍රෝ. ඇයි කියන්නේ? මෙයා වෙලා අර හිඟන්න කි තුවාලේ වගේනේ. ඉතින් මේ කොහොමද ටීම් එකෙන් හම්බෙන සහය? ෆ්‍රෙන්ඩ් නෙමේ එයා මට ඉන්න පොඩි කොල්ලෙක්. කොල් පොඩි කොල්ලෙක් ඉන්නවා යාට. මේ මෙයාලු. කවුද? මෙයාද? ඒ ඒ. නැද්ද? ආ. මෙන්න. අපි ඒ ළමයාගෙන් අහමු ඉතින් ඒ ළමයාට කතා වට කතා ආ ආ ආ ආ ආ ආ ආ ආ ඔව් එහෙනම් එහෙනම් එහෙනම්ද බුරු නිකිව කන් ඇන්නේ නැරෝ ඔව් ඉතින් මෙහෙට දැන් දෙන්න මොකද්ද ඔයාගේ නම නතාලි නතාලි කොහෙද නතාලි කිවල් මීගමුයි 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 කොයි හරියද කඩල් කැලි හා කඩල් කැලි කඩල් කැලි මීගමුයි ඔයා මේ ටීම් එකට කොහොම සම්බන්ධ වුනේ මයික් එකකට කතා කරලා නැද්ද ජීවිතේ කවදාවත් තියෙනවා නෑ තියෙනවා කොයිද ඉස්කෝලේ ඉස්කෝලේදී කොහමද කතා කරේ අර බංගලීවා පොරු දුලල්සා පොරු එහෙමද එනේ නෑ නෑ ඔයා ඉස්කෝලේ මොනවද කරලා තියෙන්නේ මයික් එකක් අරගෙන කතා කරලා තියෙන්නේ මොනවද අනවුන්ස් කරලා තියෙන්නේ එනවුන්ස් කරලා තියෙන්නේ මොකද අවුරුදු උත්සවේ නෑ නෑ එහෙම නෙමෙයි අනේ එහෙම නෙමෙයි නෑ එහෙම නෙමෙයි මොකක්ද අනවුන්ස් කරලා තියෙනවා ඒ කියන්නේ ඩාන්සින් වල හැම ඔව් නාස් කරලා තියෙනවා ඒක කොහොමද නාස් කරේ පෙන්නන්න බලන්න අපිට පොඩ්ඩක් මේ ඉන්නකො මෙතන එන්නකො ටක්කලි ටක්කලි වෙලා යනවා මන්ට හරි දැන් ඉස්කෝලේ රමෝද්ගේ අද කන්සර්ට් එක කන්සර්ට් එකේ ස්පෙෂල් පර්ෆෝමන්ස් එක මේකලයි කලා උලෙලේ කොයිද වාගේ ඉස්කෝලේ ආවේ මරියා ආවේ මරියා ඒකේ රමෝද් මාලකගේ මේ ඩාන්සින් ටීම් එක ස්පෙෂල් පර්ෆෝමන්ස් එක ඔව් කලා උලෙලේ රමෝද්ගේ ඩාන්සින් මේ ටීම් එක පර්ෆෝමන්ස් එකක් එන්න 2019 නෑ 21 කලාව කලාවලයි. හයි. පරංගත්ත ප්‍රින්සිපල් ඇවිල්ලා ඉන්නේ. විදුවල්පතිතුමා මේ අවසර ගන්න ඕනේ ඈ. මේ කලාප අධ්‍යක්ෂකතුමියත් ඇවිල්ලා ඉන්නවා. කලාප අධ්‍යක්ෂකතුමිය කලිසම නැතුව ඇවිල්ලා ඉන්නේ. ඔයා එන්න මෙතන. එන්න. ඇබ්සී එන්න. ඔල්ලෝ එයි. ඉස්කෝලේ ඔල්ලෝ. ආබලා. සමාභජනය කරන කලාප අධ්‍යක්ෂකතුමිය. ඒ සම්බන්ධව රයි. පරංගත්ත. සියලු දෙනාගේම අවසරයි. අද 2021 නර්තන කලා උත්සවය පැවැත්වෙන නියමිත වෙනවා කරන්නේ. Our school child see. යහනේ. Our school child. ඔයා කියන්නේ ඔයා කරන්නේ අපි මේ අපේ කතාව. ඉතින් ප්‍රධානම උත්සවය වෙන රමෝද් මහලක මහත්මයා. ඒ උනේ මේ ප්‍රධානම උත්සවය මම. ප්‍රධානම උත්සවය වෙන පේෂල මහත්මාව සාදරයෙන් පිළිගන්න අතර මහත්මයා නෙමෙයි විදුවල්පති. මේ කලාපත්‍යක්ෂක. කලාපත්‍යක්ෂක. විදුහල්පතිතුමාව සාදරයෙන් පිළිගන්න අතර ඩිසිප්ලින් මෙම උත්සවය පැවැත්වීමට ප්‍රධාන හේතුව වන්නේ නර්තනය පිළිබඳ ළමයිව දැනුවත් කිරීම සහ ඔවුන්ගේ හැකියාවන් උපනංවන්නේ කෙසේද කියලා පවසන්නයි. ඉතින් අද මෙම උත්සවය හැමෝටම රස විඳින ලෙස මගේ ආදරයෙන් මම කලාපාධ්‍යක්ෂකතුමියවත් මේ මොහොතේ මම ආදරයෙන් පිළිගන්න ලබනවා. හරි.
මෙයාගේ වැඩ ගැන ඔගොල්ලෝ කමෙන්ට් එකක් ආ ඩාන්ස් එක ගැන ඔක ඔයා අපේ ඉස්කෝලේ අපේ ඉස්කෝලේ ළමයින්ගේ ටැලන්ට්ස් ගැන ඔයා ඔයා ඇවිල්ලා මේ රෙකමෙන්ඩ් දෙන්න මාස්ක් නෝ ආ තිනනේ සෝරි සෝරි ඔව් එයා විතරක් නෙමෙයි අනේ ටීම් එක ඔක්කොම ටීම් එක මුළු ඉස්කෝලේමයි ටීම් එක කලාපදක්ෂකතුමිය මම ඇත්තටම දැකපු කියන්නේ අපි කියමු නිව් ඒජ් ඩාන්සින් කියලා නිව් ඒජ් ඩාන්සින් වලදී මම හිප් හොප් වලදී මම දැක්ක හොඳම ළමයි ටිකක් තමයි මේ definitely and this person over here Ramuth yeah Mara humble yeah humble yeah humble boy yeah, yeah. very humble boy yeah and I think humble. overall the whole team is amazing wow niyamai poddak ape kalapadhyakshaka tumiyata chuttak aul lamai ewa gana idadi idanne pawude jayewa pulan that's right hodai ha malli Ramuth වත් කාලෙන් කාලට කාලා රමෝත් ගේ අවශ්‍ය රමෝත් ටීම් එක මෙක්කන් ආවේ ඒ ක්ලාස් එක ගැන කියන්න. ඉතින් අපි දැන් ආමු. දැන් ප්‍රෝ දැන් ඉන්න ගොඩක් ක්ලාස් එක ගැන කොයිද කරන්නේ නිගම්බු කරනවා? ඔයා බාස්කර් වගේ මුළු ලංකාවෙම කරනවද නැත්නම්? ඔව්ව කරනවා. නෑ ගොඩක්. කියන්නේ ඉන්න මේ කොළඹයි, ගාල්ලයි, කුරුණෑගලයි ඔන්ලයින් තාම තියෙනවා. ඔන්ලයින් ලංකාවෙම කරනවා. ඔන්ලයින් මුළු ලංකාවෙම සහ ලංකාවෙන් එපිට ශ්‍රී ලංකික ජනතාව. නියමයි නියමයි. කොහොමද කන්ටැක්ට් කරගන්නේ? බලන්න සචිනි ඔයාගේ අර ස්ටුඩියෝ එකට මොකද උනේ තියෙනවා එන්න මාතව මම එන්න මම එන්න නැත්තම් මම නැතිලා හරියන්නේ මෙහාදී අපේ කාලේ අධ්‍යක්ෂකතුමීලා හිටියේ නෑනේ ඔය වගේ ඔව් නේ අපි ඉස්කෝලේ යන කාලේ හිටියා කොයි වගේ අධ්‍යක්ෂකතුමී මේ වගේ අධ්‍යක්ෂකතුමී නෑ ඔයාට හිටියේ කොයි වගේ හොඳ වැඩගත් ලස්සන. ඒද අපි වැඩගත් නැද්ද? නෑ නෑ මම කියන්නේ මේ සාරිය ඇඳලා. එහෙම නෙමෙයි. දැන් වෙනස් වෙලා තියෙන කාලය. ලෝකේ ඉස්සරහට යනකොට TikTok විදියට තමයි දැන් ඉස්කෝලේ වල කලාපදක්ෂකවරු. අපි සතුට වෙන්න ඕනේ මේ කලාපදක්ෂකවරු TikTok වෙලා. නෑ අලුත් දේවල් ගැන දැනගෙන සිටීම ගැන. අලුත් dance ගැන, program එක ගැන. එහෙම නෙමෙයි. Right. අපි break එකකට ගිහලා ඉක්මනට එන Life Boy Presents දෙන Champion Star Season Unlimited. රස හදවත් රොක් වෙන කොතැන කීල්ස් ක්‍රෙස්ට් රස ගුණ සපිරි රටේම සුපිරි Life Boy Presents දෙන Champion Star Season Unlimited Unlimited මාතවතර පුටුවක් තියලා පුටුවක් මතු වුණා එකපාරට ඔව් නේ යටින් ආවේ ආ දැන් මේ පුටුව පාළුවේ ඉන්නේ ඔව් දැන් රොමේන් ඇවිල්ලා ඉන්නවා හරි අපි දැන් රොමේන්ව ගේන්න ඕනේ නිකන් මෙයාට එහෙම නිකන් එන්න බැරිලු වෙලාවට මේ සාමාන්‍යයෙන් එයා ස්ටේජ් එකකට එනවා නම් එයාට ඉන්වයිට් කරන්න ඕනලු එයාගේ නම කියලා ඕකේ එලිම ඒකත් ඇවිල්ලා නිකන් නෙමේ ඕකේ සාදරෙන් පිළිගන්න මේ රොමේන් එහෙම බෑ රැප් එකකින් ඕනේ රැප් එකකින් ලු ඕනේ ඕකේ අපි ඇප්සීට ගේමුද නැත්තම් මාස්ටර් ගේමුද කවුද කියන්නේ බ්‍රෝ රැප් එකෙන් රැප් මා නේද එතකොට ඔයා බීට්බොක්ස් මම ඔව් පොඩ බීට්බොක්ස් එකක් දාන්න පුළුවන් ඉතින් ආ පොඩි බීට්බොක්ස් එකක් ඔයා ඇවිල්ලා රොමේන්ගේ ඉපදුණු වර්ෂය කියලා ඊට පස්සේ අම්මා තාත්තගේ නම අම්මා තාත්තගේ නම දෙක කියලා ඒක රැප් එකකින් කියන්න ඕනේ ආ ඒක අහගෙන ඉන්න තියෙන්නේ පියා ලංකාවේ උපන්න රොමේන් නෑ නෑ මට මතකයි රොමේන් 1985 හරි ගම් නෑ මට ඔක්කොම ඉවලා තිබ්බා කයිසර් We have the most beautiful Miss Willis on stage, please. Can we? Here we go. Yeah. Come on. Clap. Yeah. We're gonna have the most beautiful Miss Willis on stage right now. Yeah. Ladies and gentlemen, put your hands up for Romain Willis. Ee hu kiyanne pa ee nari hu ne ban kiyan. Ee nari ne. Komada Romain. Hello. Komada hi. Hi, good kalakin. Good kalakin ne. Oh. Ee komada api antimata kawadda api hambune. Iraj ek ne. Mama මම හින එනවා ආ ඔව් අපි කිව්වේ සින්දු ආ මේදී අපි ඔව් මෙතන මේත් මේ ඔව් ඉරාජ් හැබැයි රොමේන් ගැන මට අද උදේ කතා කරලා කිව්වා මම දැකපු මගේ හිටපු ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලාගෙන නෙමෙයි සෝරි ගර්ල් ෆ්‍රෙන්ඩ්ස් ලා ෆ්‍රෙන්ඩ්ස් යාළුවන්ගෙන් රොමේන් තමයිලු හොඳම මචං ආ ඒ කියන්නේ රොමේන් උදේට
කඩල තම්බන් යනවලු පොල් දාලා ඉරාජ් ඉරාජ් කියන්නේ ඉරාජ්ට ඉස්සර වගේ නෙමෙයි දැන් හරි හෙල්දිනේ ඔව් ඔව් ඉස්සර පුතේ පොල් දාන්නේ හෙල්දි වුනාම නෑ නෑ ඒ දැන් මේවා මේ 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 වැට් නැති මේ පොල් ඔව් ඒ කියන්නේ ඕගනික් පොල් ඕගනික් පොල් ඕගනික් පොල් කාබනික පොර දාලා හදපු පොල් වලට එතකොට ඉරාජ් ඇවිල්ලා ඉස්සර වගේ නෙමෙයි ඉස්සර ඉරාජ්ට ෆුඩ් පොයිසන් එනවා මාර විදියට මමම හොස්පිටල් වල හිටගෙන ඉඳලා තිනවා ගාඩ්නියන්ට අසං කළා ඕන තරම් දැන් ඔයා වගේ ඉන්නේ රොමෙන්ද දැන් රොමෙන් තමයි උදේට මුං ඇට තම්බලා පොල් දාලා අරන් යනවා ඒ කොල කැඳ එක කොල කැඳ එකක් ගිහින් දෙනවා දවල්ට මාළු බෙදලා මාළුට ඔව් අද ඉරාජ්ට කැම දීලන්නේ කියලා ඉරාජ්ට කැම දීලන්නේ පරක්කු ඔයාලා පොඩක් කඩල පැකට් එකක් ඕනි කිව්වා තම්බලා ඉතින් මම ඒක දීලා වපාවනේ කන්න ඕනේ ළමයි වුණාම මේ අයියා කිව්වා කයිසර් ආවා අපේ ප්‍රෝග්‍රෑම් හැමෝටම දෙන්න බෑ ඒක නෑ මෙයා කිව්වා කයිසර් කයිසර්ටත් ඔය හැම සලකනවා කියලා නෑ නෑ කයිසර්ට මෙයා සලකන්නේ නෑ කයිසර් මෙයාට සලකන්න ට්‍රයි කරනවා හරිද ඒක ඒක වෙන්නේ නෑ ජීවිතේ කවදාවත් කයිසර්ලා නිකන් මිරිඟු පස්සේ යනවා වගේ කයිසර් කෝල් එකක් ගන්නකො පොඩි සීන් එකක් තියෙනවා කයිසර් කෝල් එකක් ගන්නකො හරිද දැ 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 ඉරාජ්ට මෙයා මම දන්නවා මම 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 දන්නවනේ මට එවනවා ඉරාජ් WhatsApp එකේ සමහර දවස් වලට ෆොටෝ එවනවා පොල් මේ මෙයා කඩල තම්බල පොල් එක දැසේ දවල්ට සිය ෆිෂ් මෙහෙම ග්‍රිල් කරලා මේවා අරවා මේවා ඔක්කොමත් එක්ක ඒවා මෙවත් එක්ක ඔයා ඕගලන් ගෙදර නෙමෙයි දින්නේ නෑ මට ඉරාජ් එවනවා බලපන් අඩෝ බලපන් ඌ හරි ආසයි නේ වගේ වට මේ බලපන් මෙන්න බලපන් රොමේන් මේ බලපන් නැත්තද මේ කියන කතා බොරු ඉතින් හැමෝම දන්නවනේ බොරු කියලා නෑ බොරු කොයිද එහෙම ඉතින් මිනිස්සුන්ට සලකනවා කියන්නේ ඔයා දන්නවනේ පින්නේ මිනිස්සේ කිරේ ගියත් කෑම අරන් යනවනේ ඒකත් එක්ක ඒ වගේ රොමේන් කියලා කියන්නේ අන්න ඒ වගේ ගුණහපත්කම ගැන මං කියන්නේ අනිවාර්යයෙන්ම ඒ වගේ නේද ඔයා දැනගෙන හිටියේ නෑනේ දැන් මෙයාට කොස්පොලොස් එහෙම කණ්ඩ දීලා ඒකනේ මෙයා දැන් රොමේන් ඔය වගේ මේන්ටේන් වෙන්නයි මෙයා මෙහෙම වෙන්නයි නේද සාමාන්‍ය මෙයාත් මෙයාත් හොඳයි මං කියන්නේ පොඩ්ඩක් රොමේන්ට වඩා ඉන්නේ මොකද මෙයා කොස්පොලොස් දෙල් අරවා මේ ඔක්කොම කනවා ඔයා මොනවද කන්නේ මම ඉතින් අර දෙරණි බත් එක තමයි ඉතින් මාසෙට දවස් 5ක් විතර දෙරණින් දෙනේ බත් එක කාලේ ගෙදරින් දවස් 5ක් විතර තමයි කන්නේ bro දෙරණින්ම තමයි ඉතින් කාලා හැදෙන්නේ නේද දෙරණේ වැඩ නැති දවසට ඔයි රාජ් හම්බෙන්න යනවා මේ රොමෙන් හදපු කෑම කන්න අන්න හරි අපි දැන් මොකද කරන්නේ සින්දුවක් කරනවද නැත්නම් රොමෙන් එක්ක කතා කරමු මේ වා කොහෙද රොමෙන් ගෙවල් දෙහිවල තමයි දැන් ඉන්නේ ඉපදුනේ සීදුව සීදුව අපි මේගොල්ලන් සින්දුවම් පරක්කු කරන්න නේතුව නේ සචිනි පෙම් කැකුල මමද ඕ ඕකේ එහෙනම් අපි ආරාධනා කරනවා මේ දවස්වල most sensational song the trending song අපේ පෙම් කැකුල ගායනා කරන රොමෙන් විලිස් අප්සි සමගින් DJ මා Ladies and gentlemen, put your hands up for Upsy. I'm cold like the winter and hot like the summer. A boy who can handle me and need another lover. Somebody who can do me like Mr. Lover Lover. Ethnic, authentic, tropical stunner. We were the lovers of the Isurumuni. Ea galagi amagi hit the paluduuni. Nata nata ina kello gata nata ebuni. Put your hands up for Romain Willis. I'm not afraid to die.
realest. Ain't no other chicken downtown. You wanna be with this a real ass piece, baby? Still be undefeated. About to blow it on the dance floor. Get the body heated. Now shake the fat booty like a hyphy. Making daddy wanna make it his wifey. I'm a genie in the bottle, huh? Magic DJ mask with a classic. රාමෝගේ ටීම් එකට වෙනම ක්ලැප් එකක් දෙන්න ඕනේ. මේක මේ සංගීලා ඉන්ස්ටන්ට් ඩාන්ස් එකක් ප්ලෑන් කරපේ. ඔයාලා බත් කාලේ ඒකක් බිලේ නේ. නේද? ප්ලෑන් කළා නෙමෙයි ඒකට thank you එක. හා? මේ thank you එක කරන්න. ඔයිදී දැන් මේකට නටලා නටලා රාමෝද්ලා කීයක් හම්බ කරලා ඇද්ද? මේ සිද්ධුවට නේද? නැද්ද ප්‍රෝ? ඔය සල්ලි ඔක්කොම අපිට හම් වෙන්න. ඔව් මේ එහෙම දෙන්නේ නැතුව ඉතින් මෙතන thank you කියලා ඉතින් ඒකම තමයි මේ නැටුවේ. නෑ නෑ නෑ. සුපිරි සුපිරි වැඩි. නෑ නෑ අපි ලෑස්ති කරලා තිබුණා නෑ මට. සුපිරි සුපිරි. රාමෝ දැන් ටීම් එක්සලන්ට් එක්සලන්ට්. ප්‍රෝ ඔයාට මේ සින්දුව කරන්න ඕනි කියලායි හිතුනේ. ආ මම ශ්‍රී ලංකන් මියුසික් මාකට් එකට එන්ටර් වෙන්න ඉස්සෙල්ලා ප්ලෑන් කළා සින්දු 8ක් විතර හැදුවා. බට් රිලීස් කරන්න ඕනේ මොනවද කියලා මම කල්පනා කර කර ඉන්න දවසේ මේක මේ අවුරුද්ද එකමාරකට ඉස්සෙල්ලා වගේ තමන් නිදා ගන්න ගියාම ආච්චි හීනෙන් දැක්කා ආච්චි ඔව් අපි අපි මනෝජයට තියෙනවා මනෝජයට තියෙනවා ආච්චි ඊට පස්සේ ආච්චි එළම මොකද කිව්වේ ආච්චි ඔය සින්දුව කීකේ හිටියා නෑ ඔව් ඉතින් අපේ ආච්චිත් පොඩ්ඩක් ආච්චි කිව්වේ අර පරණ version එක ඔව් පරණ ඒ පරණ version එක ජමුණ රාණි ජමුණ රාණිගේ version එක කිව්වේ ආච්චි මෙහෙම කර කර මෙයාවත් වඩාගෙන මෙහෙම කර කර එම් කකුල පිපින විත මහතේ කිකිනොට කොල්ලට එක පාට ආච්චි වෙයිලා හැර අතරම දා හීනෙන් ඔය අතරම දා කියන්නේ හීනෙන් ඇත්තම ඇත්තම හිනේ දැක්කා බිකෝස් අපේ ආචි සිං කරනවා නිතරම එයා හම් කරනවා එයා මියුසිෂන් කෙනෙක් ඉතින් ආචි ඕක කියනවා මම දැක්කලා ආචි රෙස්ට් ඉන් පීස් පාස් ද වේ බට් මේ ඕක දැක්කලා ඕක මං ඇහැරුණාම මට මේ තකල එක පැහැදිලිවන රයිට් එක මේක තමයි ෆස්ට් සොන්ග් එක ඔයාගේ ආචිගේ මූණුවර පොඩ රොමෙන් වගේනේ නෑ කියන්නේ එහෙම නෙමෙයි ඒ වගේ ස්ලිම් පොඩි නිකන් හරි කියුට් නේ ඔයා වගේ කියුට් ඒ සීයා බ්‍රෝ ඒ සීයා සීයා බ්‍රෝ සීයා ඒසිය පොඩ රොමෙන් වගේ නේ ආච්චි රොමෙන් වගේ ඇප්සි වගේ නේ රොමෙන් වගේද ඇප්සි වගේද ආච්චි අපේ ආච්චි නිකන් නිකන් ආච්චි අපි ආදරේ ඉන්නේ ආච්චිට ආච්චි ආච්චි ගොඩාක් ලස්සනයිලු ආ ලස්සනයිලු ආච්චි එනවා දෙන්නා වගේ නෙමෙයි ආච්චි ආච්චි දෙන්නම වගේ රොමෙන් දෙන්නගේ මික්ස් එක අන්න රයිට් ආච්චි දෙන්නගේ මික්ස් එක දෙන්නගේම මික්ස් එක ඔ මේගොල්ලෝ පොඩ ආච්චි සීන් එකේ ඉන්නේ කොණ්ඩේම පේන්නේ නැද්ද ඉතින් මමත් ආච්චිගේම අය එහෙ නැති ඊට පස්සේ වාඩ උදේ නැගිට්ටා උදේ නැගිට්ටාම ඒ ස්කෙච් එක මම අරගෙන ඒක කම්ප්ලීට් කරා. ඉතින් ඒ ට්‍රැක් එක කම්ප්ලීට් කරන් ටිකක් කල් ගියා. ඊට පස්සේ මම ඩිසයිඩ් කරා වෝකලිස් කෙනෙක් ඕනේ, රැපර් කෙනෙක් ඕනේ. ඉතින් මම මේගොල්ලන්ට රීච් අවුට් කරා. මම ලංකාවට ආවහම මගේ අවසර ගත්තද ප්‍රශ්නයක් නැහැ. ඔව් ඔව්. ආනන්ද සමරකෝන් ෆවුන්ඩේෂන් එකේ මිස්ටර් සුනිල් සමරකෝන් මහත්තයව හම්බ වෙලා පර්මිෂන්ස් ඔක්කොම අරගෙන ඉතින් අපි කරේ ඉතින් ආනන්ද සමරකෝන් සර්ගේ ලෙගසි එක කන්ටිනියු කරන්නයි. දැන් අද අවුරුදු දෙකේ තුනේ ළමයි වුණත් ඔය සින්දුව කියනවනේ ස්පෙෂල්. ඉතින් ඒකුණ ආපහු සින්දුව. ඔව් ඒක තමයි. ඉතින් ඕක තව අවුරුදු 50ක් දැන් එක්ස්ටෙන්ඩ් වෙලා තියෙනවා ඔය සින්දුව. ඉතින් මම කියන හැම වෙලාවෙම මියුසික් කියන දේ රීසයිකල් කරන්න පුළුවන්. අනිවාර්යයෙන්ම. අපි රීසයිකල් බින් කොච්චර ගෙනාවද බ්‍රෝ? එකක්වත් රීසයිකල් කරන්න දුන්නේ නැහැ. එතකොට මා සවාට ඔය පසිල්ල. එතකොට මා සවාට බය හිතුණා දැන් මොනවා වුණත් මේක ලෙජෙන්ඩරි සොන්ග් එකක්. එතකොට දෙපැත්තටම එන්න පුළුවන්. හරි හරි කියොත් හරි වැරදුනොත් ඔව් ඔව් ක්‍රිටිසයිස් කරන්නත් පුළුවන්. ඔයාට පොසිටිව් බෑක් මේ ෆීඩ්බැක් එකක් එන්නත් පුළුවන්. ඔයිද මම හිතන්නේ ඇත්තටම ලංකාවට චේන්ජ් එකක් ඕන වෙලා තිබ්බේ. බට් ඩෙෆිනිට්ලි චේන්ජ් කියන දේ මිනිස්සු එම්බ්‍රේස් කරන්න රෙඩි වෙලා හිටියේ මියුසික් පැත්තෙන්. ඉතින් මම හිතුවා රයිට් අපි රැප් හොඳ වෝකල්ස් ඇන් ඉලෙක්ට්‍රොනික ඩෑන්ස් මියුසික් මර්ජ් කරා නම් ඕකේ සෙපරේෂන් එකක් නැති වෙනවනේ. ඕක පොප් මියුසික්. ඉන්ටර්නැෂනල් සීන් එක බැලුවොත් ටොප් 10 නම්බර් 1 හිට්ස් ටික ගත්තොත් පහුගිය අවුරුදු 5 10 දී
DJ Snake, Calvin Harris, David Guetta, ඔක්කොම DJs ලා. But vocalist ලා Rihanna, Cardi B ඔක්කොම ලා ඉන්නවා ඒවල. Taki Taki ඒ වගේ සින්දු. So අපි ඉතින් decide කරලා ඒ වගේ දෙයක් කරේ. නෑ බෑ මේමයි. එක එක කාලවලට එහෙම නෝ. දැන් මේ සින්දුව ආපහු ආවනේ. එතකොට හැමෝම දැන් original එක අහන්න ඕනේ ඇයිට original එක බලන්න පුළුවන් මේ සින්දුව. පොඩි ඇයිද? ඔව් original එකේ YouTube video එකේ views තිබ්බේ 20000ක්ද කොහෙද අපි start කරා. දැන් ඒකත් half a million ගිහිල්ලා ඉවරයි. ෂා. ඒක තමයි කියන්නේ. අප්සි. දැන් අප්සිට මේකට කතා කරද්දී මාස් මොකද හිතුනේ දැන් track එක අහලා බලලා පත් ගාලා decide කරාද නැහැ මම මේක කරනවා කියලා නැත්තම් තව ටිකක් හිතන්න ඕනේ කියලා හිතුණා. ඇත්ත වශයෙන්ම මෙහෙම කිව්වොත් ඒ කියන්නේ මම නිර්මාණය බලනවා ඒ වගේම මම සද්ද කියන එකත් හොයන කෙනෙක් ගොඩක් ඒ කියන්නේ මම ලස්සන සද්දයක් කියන්නේ ලස්සන සද්දයක් කියන එක මම හොයනවා. ඉතින් මම මෙයාගේ ට්‍රැක්ස් පළවෙනි දවසේ අහපු ගමන් මට පළවෙනි ලූට ඔලුවට ආවේ ලස්සන සද්දයක් තියෙනවා කියන එක. ඉතින් ඒ සවුන්ඩ් එකට ආස වුණා. ඉතින් පළවෙනි දේ ඊට පස්සේ ට්‍රැක් එක පෙන්වුවාට පස්සේ මට හිතුණා මට මේකට දෙයක් කරන්න පුළුවන් කියලා. මම ඉතින් මං මට ආපු දේ මං කරා. රැප් එක ලිව්වේ වාමද? Yes. ඔයා කොහොමද රැප් වලට එන්නේ? මෙයා කයිසගේ කියන්න දෙන්නේ කයිසගේ යාළුවේ. මම රැප් වලට එන්ට වුණේ කියන්නේ මම ඇත්තටම පොඩි කාලේ ඉඳලා ගොඩක් හිප් හොප් ස්ටයිල් එකට ගොඩක් ආසයි. බට් ඇත්තටම ලංකාවේ කියන්නේ මම ලංකාවට ආවට පස්සේ රටේ ඉඳලා මට අර ලංකාවේ රැපර් කෙනෙක් ෆීමේල් රැපර් කෙනෙක් වෙලා එළියට එන්න අර අපිට තියෙන බවුන්ඩරිස් එක ඇත්තටම මේ ඒවා කඩාගෙන ඉස්සරහට එනවා කියන එක මට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මං හිතන්නේ මට කාලයක් ගිය මොකද අපේ ඇත්තටම මියුසික් ඉන්ඩස්ට්‍රි එක ගත්තත් හිප් හොප් ගත්තත් ගොඩක් මේල් ඩොමිනන්ස් කියන එකනේ තියෙන්නේ. එතකොට එතනදී අර අපි අඳින විදිය අපි කරන ස්ටයිල් එක මට මොන හරි දෙයක් කියන්න ඕන රැප කෙනෙක් විදියට ඒ හැමදේම ඒ හැම බවුන්ඩරි එකක්ම කඩාගෙන ඉස්සරහට එන්න ඒ කියන්නේ මගේ කොන්ෆිඩන්ස් එක මට ඉස්සරහට හදා ගන්න ඕන. ඉතින් රැප් විතරක් නෙවෙයි හැමදේම හදාගෙන තමයි මම ප්‍රැක්ටිස් කරලා තමයි ඉතින් මේ තැනට ආවේ. දැක්කනේ සචිනි. අන්න. කට්ට කාලා එන්න ඕනේ. කට්ට කාලා නේද? මාදව අරන් ඉන්න. නෑ නෑ නෑ. නෑ නෑ. ඔක ගිහිල්ලා එනවා. අද මාදව බේක් එකට විතරක් මාදවයි. මම කැමති එතන ඉන්න. නෑ මාදව නෑ. අද අසයි ඉන්න. කවන්න ඉන්න ප්‍රෝ. නෑ නෑ නෑ. වවුනාර මැදට පුටුව දාලා දෙන්න. ඔයා මේ වැදේ නැපි උඩට පුටුව දාලා. හරි. අපි බ්‍රේක් එකකට ගිහින් ඉක්මනට එන්න. Life Boy Presents දෙන Champion Star Season Unlimited. Unlimited. Lifeboy presents derna champion star season unlimited unlimited me patte set ekak katawahagena balan inno ara patte performance yanawa kaman naha idi api nathara me apsi apsi mata thawa prashna thiyena wage ahanna den man hitanne mokada kaalekin api lankawa dakapu honda female rap artist kene oya kohomada den rap ekak liyaddi oyata den musicians hari me hari kawura dj hari oyata den track ekak dunama oya kohomada ekata set wenne oya mood ekak ahanne music walinda natha oyage ස්ටෝරි එකක් බෑග්‍රවුන්ඩ් කරගෙනද ගොඩක්ම මියුසික් වලින් තමයි එක වෙන්නේ. ඒ කියන්නේ මට මියුසික් ෆී කියන්නේ මම ට්‍රැක් එකක් ඇහුවාම ඒක මට එන ෆීලිං එකත් එක්ක එතකොට සහ ඒ ට්‍රැක් එක දැන් අපි ගත්තොත් පෙම් කැකුළු ට්‍රැක් එක ගත්තොත් මට මාස් කිව්වා මට මේ වගේ දෙයක් ඕනේ මට මේ වගේ ලස්සන මීනින් එකක් මේ වගේ වචන ඒ කියන්නේ හැම ළමයෙක්ටම අහන්න පුළුවන් හැම ඒජ් එකකටම අහන්න පුළුවන් විදිය වචන ටිකක් ඕනේ. ඉතින් මාස්කෝ මාස් ඔඩියන්ස් එකට දෙන්න ඕනට ස්ට්‍රැප් එකක්. Yes. For the mass audience like basically හැම ඔඩියන්ස් එකකටම සෙට් වෙන්න ඒක ලියන්න කියලා. ඉතින් මම ඒක ඒ විදිහට ලියුනේ කොහොමද කියලා කියන්න මම දන්නේ නැහැ. ලියුණා. ඒක තමයි ටැලන්ට් එක. නෑ නෑ ඒක හරි. ඒක ඒක තමයි දැන් දැන් කයිස වුණත් මට එදා ඊයේ ඇවිල්ලා ප්‍රෝග්‍රෑම් එක අපි ෂූට් කරේ. කොයි ගැක්කගේ කොයි කයිසගේ කොයි කතා. නෑ නෑ අපි ෂූට් කරා දැන් මේ යන විදියට කයිස ඇවිල්ලා මට කිව්වා මචං පේෂාව දන්නවනේ මං ගැන මං කෝ උඹ දන්නේ නැද මම මේ දවස්වල ඉඳන් අපි දන්නවනේ 2012 වගේ ඉඳන් මම I'm really crazy about FC කියලා මම දන්නේ නැහැ ඔයා කියලා මම දැන් තමයි හිතුවේ නෑ ඇත්ත වෙන්න ඇති ඒක නේද රොමෙන් මොකද මේ දවස්වල ඉන්නේ කෑම හදනට අමතර රොමෙන් කඩලා තම්බලා වගේ රොමෙන් කොහෙද high school එකේ Holy Cross College ගම්පහ ඊට පස්සේ music වලට ආවේ කොහොමද school ගොඩක් කෝය එකේ මං සින්දු කිව්වා ඊට පස්සේ ස්කෝලේ ලීව් කරාට පස්සේ ප්‍රයිවට් කෝය එක මං සින්දු කිව්වා අවුරුදු පහක් විතර කෝරෝ කැලිබර් කියලා. ඉතින් අපි ගොඩක් වෙඩින්ග්ස්, චර්ච් එකේ ගොඩක් සින්දු කිව්වා. ඊට පස්සේ ටික ටික ප්‍රයිවට් ෆන්ක්ෂන්ස්, වෙඩින්ග්ස් වලට ඔයාගේ ෆස්ට් සොන්ග් එකද එදා ගිය පාර අපි චැම්පියන් එක ඇවිල්ලා කිව්වා. ගෙස් පර්ෆෝමන්ස් එකක් කරේවා. මොකද? අපි මේ 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 චැම්පියන් ස්ටාර්. නෑ මම හින හැනව නෑ. මගේ ෆස්ට් සොන්ග් එන්නේ විරාජ් එකත් මං ගොඩක් කරලා තිනවා මනමාලි 2, ක්ලියෝපැට්‍රා කියලා එකක් කරා. ආ ඒක. නිල් දෙනෙති ඊට පස්සේ තමයි ඊට පස්සේ බෑන්ඩ්ස් බෑන්ඩ් එකක් එක මං සින්දු කිව්වා ඊට පස්සේ ෆ්ලේම් කියන බෑන්ඩ් එකට ජොයින් වුණා
මාස්ගේ අංක නයිගුණ බ්ලේම් කරන්න පටන් ගත්තට පස්සේ සෝරි නෞෂාද් බ්ලේම් එකේ ඉන්දියා ඒගොල්ලෝ ඊට පස්සේ මෙයාට බ්ලේම් කරන්න පටන් ගත්තා බ්ලේම් ඊට පස්සේ බ්ලේම් කරන්න පටන් ගත්තට පස්සේ වයින් වුණා හරිනේ නෑ නෑ එහෙම නෙවෙයි අතන මං ඒගොල්ලන් එක කතා කළා තමයි අයින් වුණේ මොකද දැන් සෝලෝ කරේ එක පොඩ්ඩක් පිකප් වෙනවා and මේගොල්ලෝ එක ඉස්සරහට ලොකු plans තියෙනවා මට ලංකාවෙන් උයි ලංකාවෙන් එලින් ඒ හින්දා මං හිතුවා හැමදේම බදාගෙන ඉන්න බෑනේ බෑ බෑ එක දොරක් වැහෙන්න ඕන අනික දොර ඇරෙන්න බදාගත්ත මැටි ඔව් හැමදේම බදාගන්න බෑ මේ වාර්තා ලෙඩක් පේශලයි වාර්තා ලෙඩක් මොකද ලෙඩක් වාර්තා කවුරුත් කතා කරන්න අහන් ඉන්න බෑ ඉතින් මම ඒවට එක එක පොඩි පොඩි කෝරස් කියන්නේ මේ පොඩි පොඩි අඩු වැඩි මේ මිනිසුන්ට කියන්න නේ අමතක වෙනවා එක දෙයක් බදාගෙන එමු කියන්නේ මේ රොමෙන් නිල් දෙනති පොඩි කැලක් කියමු නිල් දෙනති සුවදෙනි මගේ ඇස් කොනේ පැටලිලා හිනෙන්නේ ඉඟි දෙන්නේ මගේ ඇස් කොනේ පැටලිලා අයිස ක්‍රේසි වෙන එක අහන්න දෙයක්ද බ්‍රෝ ඔයා ගැනත් කිව්වයි දැන් කයිස හරියටම කාටද කැමති කියන්නකෝ රොමේන්ටද අප්සිටද දැන් පොඩ්ඩක් රොමේන්ට තමයි දැන් මේ දවස්වල වාඩි බැරිද කයිසට කෝල් එක ගන්න කයිසට කෝල් එක ඔව් නෑ අතර අපි ගමු මේක ප්‍රශ්නයක් නෑ ගන්න දිවා මේ පොල්ල ලැජ්ජ හිතේ කියලා මට බයයි ගන්න නෑ ගන්න ඕල ඔය කොහොමද ඔච්චර ලොකු නියපොතු මෙහෙම තියාගෙන අපි දන්නේ අලු ගන්න කියන්නේ ඉතලා රැප්ලියන් ඉතලා කාලා ඉන්නපැ අපි දැන් අතට හැන්ඩින් ගන්න ආරයි අපි සුභාක්කා එතකොට ඔයාලට නිකන් හරි හම්බුනොත් පොලොස් වගේ එකක් අනා ගන්න පුළුවන් හැන්දේ ළඟපාත ඉන්න කෙනෙක්ට කියලා අනා ගන්න කවා ගන්නවා යා ළඟපාත කෙනෙක් ඉන්නවනේ යාට කියලා කවා ගන්න ළඟපාත කියන්නේ මෙහෙමයි අම්මා හරි තාත්තා හරි නංගි හරි ඉතින් හිටියේ නැත්තම් හිටියේ නැත්තම් ඉතින් පොලොස් සයින් කරනවා පොලොස් එක හැන්දෙන් කනවා නැත්තම් පොල් සම්බෝ මේක ටෙක්නික් එකක් තියෙනවා පපඩා කඩනවා කරස් හන්දෙන් කාලා බලන්න ඕනේ දැක් කන්න ගන්න පුළුවන් පනෝ ඒක හරි අපිත් පපඩම් කුඩු කරලා පවුඩර් කරලා කන්නේ පපඩම් පවුඩර් පරිපරි අපි මොකද ගන්න සසිරි සින්දුවක් රැප් එකක් අහමු අපි කාගෙන්ද ඉතින් රැප් කියන්නේ මමද අපි මෙහෙම කරමු අපි ඇබ්සිට කියමු ඔන් ද ස්පොට් රැප් එකක් කියන්න ඔයා ඩිස් කරන්න මේ කයිසටයි ඉරාජ්ටයි ඔයා ඩිස් කරන්න වා මේ එමෙ ඇඹරෙන්න එපා ඇබ්සි මේ ප්‍රෝග්‍රෑම් එකේ ඩිස් කරනවා කියලා කියන්නේ නේද වර්ල්ඩ් වයිඩ් යනවා හරිද ඔයා කයිසර් ඇවිල්ලා මෙයා ඉස්සලා කියපු කතාව හරි පොඩි පොඩි කොල්ලෝ හිතන් ඉන්නවා නේද රැප් ලියන්න ගත්තම උන්ම පොරවල් කියලා එහෙම නෙමෙයි ඔයා ඩිස් කරන්නේ මම ඩිස් කරන එක නැවැත්තුවා නෑ නෑ දැන් කරන්නේ නෑ නෑ ඔයාගේ අලුතින් එන්න තියෙන සෝන් එක නෑ නෑ පොඩක් ඔයා කටවහ ගන්න මේ ප්‍රෝග්‍රෑම් එක මට ඕන විදිහට යන්න ඔයා ඩිස් කරන්න ඒ කියන්නේ සුභා කඩෝනේ නෙමෙයි මේක වෙන්නේ ඔයා පොඩි ඩිස් කරන්න හරි පොඩි රැප් එකෙන් ආතල් එකට එතකොට බලමු අපි ඒගොල්ලන්ගේ රිප්ලයි එක වීඩියෝ වලින් දාන. හරි මං ඩිස් කරන්නම්. හැබැයි මේ මේක වගේ කීම මාදවයි මායි බාර ගන්න. මම ගන්න. මම මොකටද ගන්නේ? ඇත්තවත් කාටවත් නෙවෙයි. අපි හිතමු ඒ දෙන්නට කියලා. හරි. පේෂන්ට්. ඔයා පේෂන්ට්. අප්සි. අප්සි. ඔයා පේෂන්ට්. දැන් ඔයා මෙහෙමයි ඔයා කියන එක ඔයා කියන්න කැමති කෙනෙක් තොපි දාගනි. ඕකේ. ෆයින්. රයිට්. එන්න මෙතන දෙන්න. කවා. හන්ද උඩ. කවර අප්සි. රයිට්. විරාජ අහගනි. බ්‍රෝ. සි බ්‍රෝ. කයිසේ ඒ ඊ රයිට් ජීවිතේම උඹේ බොරුවක් දඟලන වෙන උඹ තරුවක් මට නම් ගියේ නෑ වරුවක් එක්ස්පයර් උඹ ගනි දැන් කිලි කරුවක් ඉන්නේ ම උඹ දැන් ත්‍රාසයෙන් පිරිලකන් අපහාසයෙන් හතිය වැටිලා වස විසෙන් උඹ මනස මරු විකාරෙන් ඇති නේද දැක්කානේ අදින් අදින් පස්සේ අදින් පස්සේ උඹලත් එක්ක මම එන්නේ නැහැ කොන්සර්ට් එකකටවත්. හරි. සීන් එකේ ඉන්නේ. සීන් එකේ ඉන්නේ. හැබැයි උඹ හිතාගෙන ඉන්නේ තරුවක් මනස විකාරයෙන් කියපු එකට කැතයි. ආ උන් දෙන්න පව් අප්පා. දෙන්න. ඒ කොල්ලෝ දෙලා නැත්ද මනෝජ් අයියේ? ඉරාජා හොඳ එකා උ මනස විකාර නැහැ. උ පව්ගේ දවසල අවුල් වුණා. ඔයා ඔයා ඔයාට කුප්පේ හම්බෙලා තියෙනවා. කුප්පේ. කුප්පේ මමද? ඒ කුප්පේ කුප්පේන්ට කියපු සින්දුවක්. අයියෝ කුප්පයා කිව්වා බං. මොනවුලක් මගේ හොඳ යාළුවා කයිසත් ඒවයි කුප්පයක් කිව්වා ආපෝ මේ මම ඔයාවගේ කොටවර මිනිස්සේ මං කොහෙවත් දැකලා නෑ එහෙමනේ දැන් මේක අපි දැන් මේක කිව්වේ එහෙමනේ නම කිව්වේ නැති උනාට සීරා කුප්පය එහෙම කියන්න එපා එෆ්සී ඒ වඩා හරි නෑ හරිද රොමෙන් බලන්න ඔයා උදේ පා උදේට හවසට ඔයා කඩලා තම්බන් ගිහලා දෙන මිනිස්සයාට මෙයා
රොමෙන් ඔයා මොකද හිතන්නේ කියලා නෑ ඔයා කිව්වේ තොප්පිය වැටුණොත් දාගන්න කියලා ඉතින් වැටුණා කොල්ලට දැන් බලන්නකෝ මේ දැන් ආවන් පස්සේ අපිට දැනගන්න පුළුවන් වෙන්නේ තොප්පිය වැටුණා නැද්ද හරි ඊළඟ ප්‍රෝග්‍රෑම් එක ආයි කයිසව ගේමු ඊළඟ ප්‍රෝග්‍රෑම් එක එන්න ඕනේ අප්සි ඊළඟ ප්‍රෝග්‍රෑම් එකට ආයෙන්න ඕනේ ඉරාජ් මේ පැත්තේ ඔයා ඔය පැත්තේ ඉරාජ් කයිසත් මෙයා මොන පැත්තටද කියලා අපි බලමු කයිසත් ඉන්නවා කයිසත් ඉන්නවා ඒතර කයිසරුයි මේ ඉරාජ් දෙපැත්තේ ඉන්න රොමෙන් කොතනද ඉන්නේ හා රොමෙන් කොහෙද රොමෙන් ඉරාජ් ගාවම තියමු නෑ කයිස ගාවම තියමු කයිස තනියෙන් දෙද කොච්චර නෑ නෑ ඔයාට තනි නෑ අපි ඔක්කොම ඉන්නවා හරි මේ ටොෆි වැස්සත් තියමු මේගොල්ලන්ට එන් ප්‍රෝ එන් මේ පොඩි දෙයක් අද බෑන්ඩ් එකට ගෙවනවද නෑ අද බෑන්ඩ් එක ෆ්‍රී ගන්නේ ෆස්ට් එපිසෝඩ් එකේ ඒගොල්ලන්ට කෑමයි තේයි විතරයි හරි සින්දු නැති නිසා ගාසාලා මම දෙනවා අපේ සෙට් එකටම මම ගානි Tovi Vessa! Lifebuoy presents their champion star season unlimited. Unlimited. Sachini, what do you want to do with that? Then? What do you want to do with that? What do you want to do with that program? What do you want to do with that? What do you want to do with that? What do you want to do with that? අපි අර පැත්තේ ළමයි කතා කරමු. ඔව්. මේ ළමයා බලන්න. විල්කි. දිල්කි. මයික් එක ගන්න විල්කි. නම් ඔය ඉන්නවා. විල්කි ටොපි හංගන් ඉන්නේ පිටිපස්සේ. දිල්කි. කොහමද ඉතින්? හොඳින් ඉන්නවා. හොඳින් ඉන්නවා. හ්ම්? ඔයා කොහමද හොඳින් ඉන්නේ අපිට මෙච්චර පස්ස තියෙද්දි? නේ. කොහෙද ගියා? බෙන්තර. බෙන්තර. ගංගෙන් එහාද? මෙහාද? එහා. එහා අප්පා බලල් පැටියෙක්වත් ගේන්න එපා කියලා නේ බ්‍රෝ තියෙන කතාවේ නේද බෙන්තර ගංගෙන් එහා පැත්ත කියන ඔයා විශ්වාස කරනවද බෙන්තර ගංගෙන් එහා පැත්ත අහලා නැහැ ඈ අහලා නැහැ මම ලංකාවේ නෙමෙයි නේ අහලා නැහැ බෙන්තර ගංගෙන් එහා පැත්තේ මොකද වෙන්නේ එහෙම වුණොත් මොකද වෙන්නේ බලල් පැටියෙක් ගේන්න එපා කියලා කියන්නේ ඇයි කොළඹ මී ඔක්කොම අල්ලනවා ඒතකොට අප්සි වයි ගම කොහෙද මම සීදුව සීදුවේ නේද හොඳ නම සීදුව සීදුවේ ගැන් එක හුඩ් එක ඈ තුන්දෙනාම සීදුව සකුරා දෙනවා සකුරා සකුරා චන්දනගේ යාළුව තමයි සීදුව කිව්වා සකුරා නේද ඔව් සීදුව සකුරා චන්දන අපි චන්දනගේ චන්දනගේ ඔව් ඉතින් අර වාගේ යාළුවනේ වාගේ ඔක්කොම කියන්නේ ඔව් ඒසා මචං ඇප්සිලා ඔක්කොම අපිත් එක්ක ඒ දවස්වල මචං අපේ යාළුව තමයි මට එදා ඇවිල්ලා කිව්වා ඇත්තටම ඇප්සි අපි එනකොට බන් දුවනවා බන් ඉස්සර අපි ඇප්සිලා ගෙදර යද්දී එම කිව්වේ වඩාගෙන හිටියේ අත්තල හැදුවා අපි වඩාගෙන හිටියා ඇප්සි අයියෝ මෙහෙම තිබ්බා එම කියලා අපේ අත්තල හැදුනේ ඉතින් අපේ දීසා කාවින්ද කාවින්ද ලිටල් ස්ටාර් මොන සීසන් එකේද සීසන් 6 එකේ 6 එකේ ප්‍රසෙ ඩ්‍රීම් ස්ටාර් සීසන් 10 ද වයස කීයද 18යි 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 අම්මා ඊළඟ කොල්ලෙක් තමයි අවුරුදු 18ක කොල්ලෙක් ආ රමොත් ඒ ඔ මේ පැත්ත බලහන් ඉඳලා ඉතින් අපි මොකද ගන්න සින්දුවම ඩ්‍රීම්ස් කකොල්ලා අපි හමුනේ මනුජ ජලර වැඩක් තියෙන්නත් තිබේ ඔව් හරි මේ තමයි කවින්ද ගිම්හාන කත් බැඳගෙන ප්‍රාර්ථනා අපි ආ හැටි සිහි වෙනවා ke
කෞද සුකුමාලිය සෙල දිලි සෙවිලෙල දේ සිරියාව හින්දා කියලා වියාලේ සිරියාව හින්දා ලියලා වියාලේ රඟ දෙන්න නිලියේ සනසන්න ලෝක රඟ දෙන්න නිලියේ සනසන්න ලෝකේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ බඳලෙනවාලා නලවාලා කුල්මාක්කලේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ රඟපාන ඔබ කවුද සුකුමාලියේ මයි නියම අම්මා බ්ලූමෙන්ඩල් කොල්ලෙක් තමයි යා කොහොමද බොත්තම සුභාක් අහනවා බොත්තම ඇරිලාද කියලා වැරදිලාද කියලා විස්සුද බ්‍රෝ ස්ටයිල් එක කොල්ලගේ කොහොම 6 පැක් දැක්කනි 6 පැක් ආ 6 පැක් කොල්ල සිම්මන ඈ නෑ එන නෑ කොහොමද ඔය ගානට කොහොමද ආ කොහොමද පිටයි බඩයි දෙකම එක ගානට හදාගත්තේ හ්ම් කොහොමද හදාගත්තේ බොඩිය ඔය ගානට විබේ හැදෙනවා බෑ ගහක්ද ඉතින් මොනාද වෙන්නේ අලුත් වැඩ අලුත් සින්දුවක් කරනවා සංගීත ප්‍රසංග වල සහභාගී වෙනවා ඒ ටික තමයි ඒ ටික ඒ ලෙවල් කරන්න කරනවා ඒ කියන්නේ ඒ ලෙවල් කරනවා නිය නමට එහෙමද නෑ ස්කෝල් ගියා ඇටි වගේ හිතෙන්නේ නැද්ද එහෙමද එහෙම නෑ ඈ එහෙම නෑ මොනාද ඉස්සර අනාගත බලාපොරොත්තු අනාගතේ මුකුත් නැහැ. යුක්‍රේනයේ ගායකෙක් කෙනේ නේද? බලාපොරොත්තු. වාට කවුද වැඩියෙන් සපෝට් කරන්න ගියවල් පැත්තේ? නංගිලායම සපෝට් කරනවා? නෑ කට්ටියම සපෝට් කරනවා. කොහොම සපෝට් කරන්නේ? අම්මා අයියා. ආ. තරඟ කාලේ ඉතින් ෆුල් සපෝට් කරනවා. බැනර් ගාලා ඔක්කොම සපෝට් කරනවා. මොනවාද කියවේ බැනර්? යවෙයි මගේ. අබ්බා පාය ගමනීය. හ්ම්. ඔයාගේ බැනර්ස් ගාලා. ඉතින් මේ ගර්ල්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නෑ උරු කියන්නේ නෑ බන්නු කියන බුරු කියනවා මචං ඒ ළමයා තාම ඉස්කෝලේ යනවනේ ඉතින් ඉස්කෝලේ යන කාලේ ඉන්න බං අම්බානික ගර්ල්ෆ්‍රෙන්ඩ්ස් ලයිටි අපිට නැද්ද දැන්නේ අපි වේලෙන්නේ මාද ඔවුලු නේද හොඳයි හොඳයි නියමයි ඉගෙන ගන්න ඕනේ හොඳට හරි ජයවා කවුද දැන් මේ දවස්වල ඔයාට ඩිස් කරන්නේ කවුද මේ දවස්වල ඔයාට නිය ඇටැක් එකට කවුද ඉන්නේ එහෙම නෑ කවුද හා එහෙම නෑ. කන්නේ වචනේ අපි දන්නේ නැහැ ඕගොල්ලන්ගේ. ඕගොල්ලෝ හිප්හොප් සීන් දන්නේ නැහැ මේගොල්ලෝ. ජයවා ජයවා ජයවා. එහෙම තමයි මෙහෙමයි. ඉරාජි සෙට් එකේ ඉන්නවා ඉස්නූ කියලා. හරිද? ඉස්නූ එක්කත් අරය තරහයි. හ්ම්. කායක? අප්සි. ඉස්නූ එක්කත් තරහයි. කයිසර් දැක්කනේ කීපේ කුප්පේ ආරේ මේ කියලා හරි නෑනේ. නේද? එහෙම කිව්වා. හ්ම්. හරිද? කේමැක් පෙන්වන්න බෑ. හ්ම් හ්ම්. ඒකයි. බලන්න ලස්සන නමක් මගේ මගේ නම චතුරි කියලා දාලා තියෙන්නේ මේ හාමුදුරුවෝ කෙනෙක් මොන හාමුදුරුවෝද අපේ මේ සීදුවේ පන්සලේ හාමුදුරුවෝ ඒ හාමුදුරුවෝ කොහොමද වයි ඉපදිච්චකම කට වැඩි කියලා දන්නේ හඳහන බලලා අම්මට කියලා තින්නේ මෙයාගේ වාගේ ලක්දි මොකද්ද ස්කෝපියෝ අන්තිනේ ආ ස්කෝපියෝ ආ ස්කෝපියෝ ස්කෝපියෝ මාස වාට නැද්ද ලග්නය තියනවා මම වර්ගෝ වර්ගෝ කන්‍යා අම්මා කන්‍යා තාම ඕ තාම කන්‍යා කොල්ලා කන්‍යා දැන් මේ දෙන්නත් එක්කම ඊළඟ සින්දුවත් වාගේ එන්නේ ඕ අපේ තව රිලීස් එකක් එනවා ඒ කියන්නේ මෙහෙම අපේ ඉන්ඩිවිජුවල් සෝලෝ කැරියර්ස් අපි ගෙනියන ගමන්
අපි ගරුප් එකක් හැටියටත් වැඩ කරලා අපේ මේ අවුරුද්දට අපි ඔල්රෙඩි සින්දු හතරක් ප්ලෑන් කරලා තියෙන්නේ. බලන්න ඔය සඳරු එක එකක් කළා තිබ්බ මන්නේ. ඔව් සඳරු මල්ලිත් එක කරා එක. නේද? මෙයා බලන්න දෙන සපෝට් එක නංගිලා දෙන්නට. නෑ නෑ එහෙම නෙමෙයි ඔක්කොමලා එකට සපෝට් කර ගන්නවා. මම මේගොල්ලන්ට සපෝට් කරනවා මේගොල්ලන් මට සපෝට් කරනවා ඉන්ඩස්ට්‍රි එකේ ඔක්කොමලා සපෝට් කරගත්තොත් මම හිතන්නේ එලිවේට් කරන්න පුළුවන් හොඳට. නෑ නෑ කියන්නේ වටු කුරුල්ල වගේ ඉන්න ඕනේ bro. එකපාරට ඩිස් කරන්නේ. නෑ උනට ඔයා අර කතාව නම් වැරදියා. ඒක ඔයා ඕක අපි දැන් ඔයා කොහෙදි හම්බුනත් ඔක වැරදියි. ලංකාවේ සහ ඔක වෙන්නේ මොකක්ද දන්නවද? ඔහොම ටික කාලයක් යනවා. ඊට පස්සේ නිගම්ම ඔක නෑ නෑ ඔයා ලංකාවේ එක යුගයක එක කාලයක ලෙජන්ඩ් කෙනෙකුට තමයි ඔයා කිව්වේ. කුප්පයා කියලා. ඊපස් මේ කාලේ ඔයා හොඳ රැප් ආටිස් කෙනෙකුට තමයි වාකිය කුප්පයා කියලා. මම කුප්පයා කියලා කිව්වේ ලෙජන්ඩ් කෙනෙක් නෙමෙයි පිජන් කෙනෙක්. අන්න උඩ ඉතින් පිජන්. අයියෝ bro අන්න පිජන් කිව්වා. චී 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 චී. මේවා කොහෙන් කෙලවර වෙයි දන්නේ නැහැ. ඕ පිජන්ස් ලට අර ඊසි ලට ඔක්කොම අයියෝ. හරි හරි මේ ඇත්ති දැන්. නෑ නෑ මම කැමති නෑ සචිනී ඒවට. අප්සි ඔයාගේ අලුත් මේ එනවා මේ රැප් එකක් ස්මෝගියෝ එක කරානේ. ආශික් අම්මා මෙයා ගහනලා කාටවත් බෑ මෙයා අම්මා මෙයා කැමරා පුත්තේමයි මෙයාගේ අනිස් පැත්තේ ෂවර්ම හැම ඈ ෂවර්මයි මේගොල්ලන් ඉස්සර ෂවර්ම කඩේ තිබ්බ රොමෙන් ෂවර්ම කියනවා බෑ ඇත්තට නෑ මම රැප් කරන් try කළා නෑ මම අද කරමු අද try කරමු රැප් එක දන් මම අතාරිනවා මෙයා ඩිස් කරන්න ගියාම දුවන්න වෙන්නේ ඔව් ඔව් ගෑනු කොමඩ් ඩිස් කරන්න ගියාම අපිට ඇප් වෙන්න බෑ ගෑනු ඈයකෝ කියලානේ පටන් ගන්න නෑ ඔයගලගේ සිද්දේ රැප් එක වත් ඔග්ලංගෙන් පෙම් කැකුල රැප් අපි නේ අපි තුන්දෙනා එකර කෙරුම් ආ ඕකේ ඕකේ අපිසගේ රැප් එක ඒක අපි කරලා තියනවා නේ යා හරි 1 2 3 4 I'm cold like the winter I'm hot like the summer oh boy you can handle me I need another lover somebody who can do me like Mr. Lover Lover ethnic authentic tropical stunner we were the lovers of the isurumuni eya dalagiya mage hita paludubuni nata nata inna khello dakanata aduni pem kakula pipila talata saluni ඔය ඇවිල්ලා සංදේශ කාව්‍ය ඒ වාරේ ඒ කාලේ ආපු ස්ටයිල් එකට තමයි සචිනි ඔය ලයින් එක යන්නේ. ආහා. ඔව්. ඉතින් බ්‍රෝ මක්කේයි. හා මක්කේයි. අතල්ලෙක ඉඳන් ඉන්නවා බ්‍රෝ. යම වෙලේම හිටගෙන චැම්පියන්ස් ලා කරන්න ඕනි කියලා ගන්න නෑනේ. නේද? ඔය ඉඳන් ඉන්න අපි දැන් යන් අපි බ්‍රේක් එකට ගිහින් ඉන්න. හා. ඊට කලින් එයා රයන් ඉතින්. එදැයි. නෑ ඊට කලින් ඒ රැප් එක කිව්වට අපි මේ තුන දෙනා මොන හරි දෙන්න ඕනේ. එන්නකෝ. එන්නකෝ පොඩක්. තව දෙනවා අපි. පොඩි එන්නෝ. ආ. එන්නකෝ. ඔගලන්ට bro මේවා හම්බෙන්නේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් විතරයි. ඒක විතරයි. තා පොඩි ඉස්සරහට. එහෙනම් පේම් කැකුලර් රැප් එක අපේ රික්වෙස්ට් එකට ආය කිව්වට අපි මේ තුන් දෙනාට දෙනවා මල් වැස්සා. Life boy presents derna champion star season unlimited api meya windola thibba wedi mokada meyage me konda hadannama giya me paya deka vithara anithe oma indola thibbama oda me program ekak podak okkoma me okkoma list wenawa stokota e nisa api yage dance ekak balum situmini dil tamai dil ki situmini බඹර බඹර තාලෙට හිත ගැසෙන හරි පොතේ
ඇයි කොට බඹර බඹර තාලෙට හිත ගැසෙන හරි පොටයට මාල දෙක තුන පාර වෙන කොට ගල්ලා මායම් සුසර දිගේට පෙන්නා සුඹුල් මාසිත නමට දල්ලා ඌල විර ගම සොකරි අඩි තිබුණේ පඳුර අඳුරු තැනකයි හීනෙන් වගේ ඇස් දිගේ ගලන්නේ ඒ වැල් දිගේ දුක්කඳේ තෙගුන් තෙගුන් ඇහුනැයි මල් මල් සාරිය බඳේ වදින කොට බඹර බඹර හිත ගැසෙන හරි පොටයට මාල දෙක තුන බාර වෙන කොට ගල්ලා මායම් සුසර දිගේට පෙන්නා සුඟුල් මාසිත නමට දල්ලා ඕල විර ගම හල්ලා වා මම සයිඩ් එකේ ඉඳන් බලාගෙන හිටියේ ඩාන්ස් එක සචිත් සයිඩ් එකේ ඉඳන් බලද්දි ඒක වෙන එකක් වෙන එකක් නේ ඉතින් මොනාද කරන්නේ ඉගෙන ගන්නවා තාම මොනාද කී වසරෙද දැන් ඉස්කෝලේ යනවා කී වසර 12 වසරේ 12 වසරේ කොහෙද ඉස්කෝලේ කොයිද ඉස්කෝලේ එක වසරේ ඉඳලා 11 වෙනකන් ගියේ මා එක වසරේ ඉඳලා 11 වසර වෙනකන් ගියේ ගහගල මහවිද්‍යාලයට දැන් යන්නේ ගාපේද ස්කෝලරත්න විද්‍යාලයට දැන් මොනාද කරන්නේ ඉරවල්ස් වලට සිංහල ඩාන්සින් මීඩියා සිංහල ඩාන්සින් මීඩියා සිංහල වලින් ප්‍රශ්නයක් අහනවා ඉන්නේ ළමයි තාම හුස්ප ගන්නවා වතුර බොනවා තැඹිලි බොනවා එපා මුකුත් එපා වතුර එපා තැඹිලි ගෙඩිය කපලා ගේන්නද හා අද රොමෙන් ගෙනාවේ තැඹිලි ඒ අපිටත් කැම ගෙනාවා ඔව් රොමෙන් කැම දෙන ගම අපිටත් ගෙනලා තියෙනවා ඉතින් මේ රොමෙන්ට තියෙන කම්ප්ලිමන්ට් එකක් මං හිතන්නේ මේ ඩාන්ස් එක ගැන ගොඩාක් ලස්සනයි මං හැම පටන් ගන්න ඉඳන් ඉවරනකන් සමානින් බලන් ඉන්නේ මුළු ඇටෙන්ෂන් එක ඔයගාව තමයි තිබ්බේ so good බලන් ඉන්නේ කියන්නේ ඔයා කොහෙද බලන් ඉන්නේ සාමාන්‍යයෙන් සමහරවිට මං ඩිස්ට්‍රැක්ට් වෙනවා ලයිට්ස් ලයිට්ස් දිහා බලනවා අනික් වටේ අය දිහා බලනවා ඒකට ලෙඩක් ආ මම වෙන කවද්ද දිහා බලුවේ නැහැ මෙයා ඩාන්ස් කරනවා ඩිස්ට්‍රැක්ට් වෙනවා කියන්නේ පොඩි වෙලාවකේ ඒක ඔයා රොමෙන් ට්‍රීට්මන්ට් ගන්න ඕනේ හොඳ ඩොක්ටර් කෙනෙක් බලලා ලයිට් දිහා බලනවා මම කපාට දැන් මේ මේ ළමයා දැන් මෙහෙම නටනවා රොමෙන් මෙහෙම ඉඳගෙන ඔහොම ඉඳලා එකපාරට මෙයා දිහා බලලා ඉඳලා නෑ ඇස්වල ඉන්නේ යා මනසින් එක එක දිහා යනවා කියලා කිව්වා. ඔයා කොයිද කියන්නේ? ලයිට් දිහා බලනවා කිව්වම ඔයා කොහොමද එහෙම? එම් ඩිස්ට්‍රැක්ට් වම්ම හිතේ සින්දු ලියනවා ඒකයි. ඕ ඩිස්ට්‍රැක්ට් වෙච්ච ගමන් නිකන් මෙහෙම වෙලා නේද? මම ඩිස්ට්‍රැක්ට් වුණා. ඔයා ඩිස්ට්‍රැක්ට් වම්මලා කන් පේ. මම පාරේ දුවනවා සචිනි. දුවන ගමන් එක එක දුන් ගලෝ ගලෝ තාලා යුරේකා යුරේකා කියලා දුවනවා. ඕ. ඉතින් මේ පළවත කට්ටි හැමදාම මේ ළමයා මේ ළමයාත් එක්ක කතා කරන්න එපා. ඉතින් ඔයා එක එක දිහාට ගියේ. ඒකෙල්ල අලියා වැඳලා වගේ මෙම් මෙම් වෙවි ඉන්නවා. ඉතින් මේ ඩීල් කිසි තුමිනේ දැන් මොනාද ඉස්සරහ plans ඔයාගේ මොකොත් නෑ අයියේ නේද එහෙම ලොකු දෙයක් ඒක ටොට් එකේ පොලි වියන් නැතුව ගන්න තියනවා නම් එච්චර එහෙමද මොනාද plans එහෙම නෑ කැම්පස් යන්න ඒ ටික තමයි ඒව තමයි plans බාන විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන්න තමයි plan එක නියමයි නියමයි ඉඳගම විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබලා රටට හොඳ පුරවැසියෙක් වෙලා ඔයා ඔයාට මේ රැප් කරලා 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 ඔයා එන්නකො පොලිටික්ස් වලට. ඔයාට පාර්ලිමේන්ට් එකෙත් ඔයාට රැප් එකකින් කරන්න පුළුවන් කතාවක්. ඒක ගොඩක් දේවල් පොඩි වෙලාවකින් කියන්න. පොඩි වෙලාවකින් ඔයාට අට්ටක් ගාලා කියන්න පුළුවන් ස්පීඩ් එකේ. ඒ අඩෝ 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 එහෙම කියලා නේ. ඉතින් මාස් දැන් ඔයා අවුරුද්දකින් විතර ගියාට පස්සේ මේගොල්ලොන් අත එක්ක යනවද?
ඔව් අනිවාර්යෙන් අරන් යනවා අපි ලෝකේ වටේම යනවා නෑ නෑ මං කියන්නේ ඊට පස්සේ ඒගොල්ලෝ එන්න එපා ලංකාවට නෑ කියන්න බෑ ඉතින් ඒගොල්ලෝ එහෙම ඉන්නත් පුළුවන් නේ දැන් තියෙන විදිහට ලෝකේ ඕන තැනක ඉන්නත් පුළුවන් සමහරට ඉන්න නැති වෙන්නත් පුළුවන් ඉතින් අපි ඒක ගැන වෙනස් වෙන්නත් පුළුවන් deal with the future in the future නේ ඔව් බඳලා 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 වයිෆ් කොහමද හොඳින් ඉන්නව වයිෆ් හොඳින් ඉන්නවා මොකද කියන්නේ වයිෆ් වයිෆ් හොඳයි ෂේප් ඉන්නවා ඉතින් ගෙදර සපෝටිව් රොමෙන්ලත් එක්ක ඕනාවට වඩා තියාගන්න එපා මාස් ඔය ඇප්සිලත් එක්ක ඕනාවට වඩා ඔයා ඔයා DJ කරන එක කරලා ඔයා ගෙදර ඇති යා perform කරලා ෂෝ එකේ perform කරලා ගෙදර ආටිස්ට් ලාගේ වයිෆ්ස් ලාගෙන් මං හිතන්නේ ගොඩක්ම සපෝටිව් වයිෆ් ඉන්නේ මාස්ටර් ස්වීට් හાર્ට් තනිකර ස්වීට් හાર્ට් කෙනෙක් ස්වීටස් ගර්ල් ඉවර් වෙරි ස්වීට් ඒ ඔයා අනිත් ආටිස්ට් ලාගේ මාදෝගේ වයිෆ් දන්නවද ස්වීට් කියන්නේ ආයේ ඒක තමයි දන්න අයගෙන් කෙලිගේ දන්න ඔයා දන්නවද ස්වීට් චර ස්වීට් කියනවා නම් ඇඳ වටේ කූඹි කූඹි ස්වීට් එක සීරියස්ලි නිකුලංගේ අපි අපි මේ ඊයේ පෙරේදා දවසක sugar check කරේ නේ නෑ sugar check කරා නෑ normal එච්චර ස්වීට් diabetes එච්චර ස්වීට් ඒ කියන්නේ එයා අනිතක ડોක්ටර් කෙනෙක් එයා යනකොට එයාගේ හදවත පළුදු වෙනවා එයා 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 ඇවිල්ලා සලිත වෙනවා එයා සලිත වෙනවා එයා එයා එච්චර sensitive කියලා කියන්නේ එයාට බල්ලෙක් පාර පයින්නෝ දැකලා වාහනයක් මෙහෙම ඇවිල්ලා බ්‍රේක් ගන්නකොට බල්ලා ගාවොත් එයා අඬනවා ඒ වගේ එච්චර සෙන්සිටිව් දැන් ඔයා මෙයාගේ වයිෆ් ගැන කතා කළා මගේ වයිෆ් ගැන ඉවර කරේ නෑ මං කිව්වේ එච්චර ස්වීට් කියලා මේ මේ මෙයා ගැන කියද්දි මට මතක් වුණා නඳුනිව නෑ එයා දන්නේ නෑනේ නඳුනිව තාම ඒක ඒවා දන්නේ මදුරුවෙක් මෙයා මදුරුවෙක් පැරුවොත් එහෙම සති දෙකක් කතා කරන එක මදුරුවෙකුට සති දෙක ගානේ වයි තන මදුරුව පහක් පැරුවම ඉතින් බබාලා ඉන්නව නෑ බබාලා නෑ hopefully අපි දැන් ෆැමිලි එකක් ස්ටාර්ට් කරන්න තමයි යන්නේ. ඉතින් ඒකයි මේ පිස්සු ඔක්කොම දැන් කරලා ඉවර කරන්න ඕනේ. ඕ ඇප්සිලත් එක දැන් දැඟලුවා. නෑ නෑ එහෙම නෙමෙයි. පිස්සු කියන්නේ මේ මම DJ පිස්සු. මම අවුරුදු 20ක් DJ කරනවානේ. ඔව්. ඉතින් මම ආටිස්ට් කෙනෙක් හැටියට establish වෙන්න යන්නේ. ඉතින් ආටිස්ට් කෙනෙක් හැටියට establish වුණාම ලේසියි. DJ කරන එකෙන් පොඩක් අයින් වෙලා ආටිස්ට් කෙනෙක් විදිහට වුණාම ඒ DJ එක කරන ගානට වඩා තව පොඩක් වැඩියෙන් ගානක් අරගෙන ඉක්මනට පැයෙන් විතර ගෙදර එන්න පුළුවන්. අනිවාර්යයෙන්. අරක එලි වෙනකන් ගහන්න එපේ. උත්තර දෙන්න දෙන්නක පොඩ්ඩක්. නෑ මං යථාර්ථ කියන්නේ bro. reality හරි හරි reality එක හරි. ඒක හරි ඒක අනිවාර්යෙන් ඒක ඩෙෆිනිට්ලි ඒක හරි සෝ හැබැයි ඔයාගේ ඔයා DJ කරන කෙනෙක් විදිහට ඔයාගේ රෝල් එක හරි පවර්ෆුල් දැන් ඔයා අතේ තමයි මුළු වැඩේම තියෙන්නේ ඔය හැම කෙනෙක්ම perform කරන්නේ ඔයාගේ track එකට ඔයා දෙන වැඩෙත් එක්කලා හැබැයි දර ඒක පේනම අඩුයි ඔව් ඒක ඔව් ඉතින් මෙහෙමයි දැන් මං හිතන්නේ ගොඩාක් අය ඕක educated වෙලා තියෙන්නේ දැන් younger generation එක old generation එක තාම ඒගොල්ලන් හිතන්නේ මේ මූ මොනවද කරන්නේ මේ නිකන් හිටගෙන ඉන්නවා සිද්දුවක් කරන්නේ හිටගෙන බොරුවට ඕම කරනවා අර මේකත් දානවා මෙහෙම කරනවා ඒකනේ දැන් ඔය සිද්දුව කිව්වේ නෑනේ නෑ ෆෝන් 32ක් ගෙනල්ලා ඕම කරනවා ගෑස් ලිපකුත් තමයි ගෑස් ලිපක් කියලා හිතන වැඩි නේද මේව ගෑස් ලිප් පීදනවා වගේ මොනවද මේ කරන්නේ නේද ඕ හරි හරි ඔය ඔක මඩ ඉතින් වැඩිලා තියෙන්නේ අපේ YouTube comment එක පොඩ බලන්න ඔයාලට stress වෙලාවක hina වෙවි ඉන්න පුළුවන් නෑ නෑ ඒක තමයි මෙයා මෙයා ඉන්නේ කැමරා එකට පයින් ගහන්න දන්නේ නෑ දන්නේ නෑ මිසු මොකද සුදුකොණ්ඩේ අයියා සුදුකොණ්ඩේ අයියා ඉතින් ඒ මම මෙහෙමයි මම ඇත්තටම හරි ආසයි special මචං දැන් අපේ industry එකේ music industry එකේ forward thinking අපි වැඩක් කරගෙන යනකොට ඒකට අර criticize කරන කට්ටිය තමයි මම කැමති එහෙම තමයි ඒකන තමයි best දැන් අපි අපි රාජ්ලා අපේ target එක හැමදාම හැමදාම අපේ ටාගට් එක ප්‍රූ අපිට සින්දුවක් හරි මොකක් හරි එලියට දාලා ඉවරලා ඒකේ හොඳ අහන්න නෙමෙයිනේ අර කහන්න බයින්ද ඒක හරි බයින් එක තමයි අපේ ප්‍රධානම ටාගට් එක බයින් තරවට අම්මා බයින් ඔයා කෝ වරුවා බයින් ඔබ මේ උඩ දෙයක් මේ ෂූස් දෙක සාමාන්‍යයෙන් කීයක් විතර වටනවද මේක ප්‍රූ සාමාන්‍යයෙන් Singapore වල එයාපෝට් එකේ වැඩ කරනකොට මේ වගේ දේවල් දේවල් දෙනවා අර ඔය ෂූස් දෙක නේ මේ ෂූස් දෙක මේවා මේවා තමයි මෙවර් ක්ලීනින් කරනකොට අර මේ දෙනවනේ නෑ මම හිතන්නේ එච්චර ෆුඩ් කරන්න බැරි වෙනවා ක්ලීනර්ස් ලාට මේක. මේක සාමාන්‍ය කීයද පොඩ්ඩක් කියන්න දෙන්නේ මම. මේක බැලන්සියාග පොටරෝ මේ මේව මම ගත් මේක මට ඇත්තටම බර්ත්ඩේ gift එකක් හමුනේ මගේ යාළුවගේ. මට හොඳ යාළුවෝ ඉන්නවා. ඉතින් මම මේක ගන්න ගියාම ඒගොල්ලෝ මේ මගේ බර්ත්ඩේක එනවා කියලා දැනගෙන මම එතනට යන්න යනකොට ඒගොල්ලන් මාව බාහයකට ගෙනහිල්ලා බාරේ ගිහින් හොඳට බොන්න දුන්නා. නෑ මම බොන්නේ නෑ බයිද වේ. මම ජීවිතේට බීලත් නෑ. මේ ස්ටිකර් ගහලා දැම්ම ජීවත් වෙලා හගන්න. සා ඉතින් ඒක නිසා ඒගොල්ලන් ඉතින් මට බොක්ස් එක දුන්නා මම ඕපන් කරාම ඉතින් මගේ ෂූස් මට ගොඩාක් මට Louis Vuittons, Balenciaga's ඔක්කොම gifts කරලා දිනවා. යාළුවෝ හොඳ යාළුවෝ ඉන්නේ. කීයක් වගේ නේද? ඒකට අපේ යාළුවෝ. ගෙදර ආවුත් මුළු ගේම හිස්. බලද්දි මුකුත් පුටු සෙට්ුත් නෑ. මගේ ඉන්නේ කතර යනවා. මගේ ප්‍රශ්නෙට උත්තරේ දාම හම්බුන්නේ නෑ. කීයද මේ වටන ගාන කිව්වේ? මේක $1,200. ලක්ෂ 2.5 විතරයි. ඔයා 203න් වැඩි කරගන්න පොතේ හැටියට 250 ගෙදර. අපේ උපන්දින තිබුණා. අපේ උපන්දින තිබුණා. රට කජුවටයක් දුන්නද? දුබායි ගිහිල්ලා. දුබායි ගිහිල්ලා මොනවාද කරලා දුන්නේ වාට?
දුබායි ගිහිල්ලා මොනවද කොරෝනා රංගා කොහොමද කියන්නේ මෙයා මට පර්ෆියුම් එකක් ගෙනල්ලා වයිෆ්ට දුන්නනේ කොරෝනා රංගා මං කොරෝනා ගෙනවා ආ කොරෝනා ගෙනවා හරි අපි යම් බ්‍රේක් එකකට ඒ බ්‍රේක් එකට යන් කිව්වද යනවා අපි ඉතින් මට ඇහෙන්නේ නැහැ නේ අපි බ්‍රේක් එකකට ගිහිල්ලා මම මෙතන ඉන්නවා මම මේ දෙන්නටම ෂූස් දෙක දෙක අරන් දීලා එන්න. නෑ ෂූස් දෙක දෙක අරන් දෙන්න ඉතල ඔත ඇඳුම් ටිකක් අනි. ඇයි මගේ ඇඳුම් වලට නෑ. මේකට ලස්සනයි යා. ඔයා මේ කොහෙද යන්නේ? මොන බ්‍රෑන්ඩ් එකේද මට අරන් දෙන්නේ? අරන් දෙන්නම් තියෙන හොඳම බ්‍රෑන්ඩ් එකෙන් ෆේෂල් බෙහෙත් ටිකක් අරන් දෙන්නත් ඕනේ. මේ ඔයා දන්නවද මරු වැඩි මම මේ ළඟදි දවසක ලිටල් ස්ටාර් ෂූට් එකේදී මම ගිහිල්ලා අතනට මත හොදලා එනගම සචිනි මෙහෙම ෆෝන් එක මෙහෙම කර කර ඉන්න මම බැලුවා. බැංකුව account කොච්චර තිබුණා මට උළු වෙන ගානක් තිබුණා ඒක නෑ මම පේෂන් බෙහෙත් මම බැලුවා හරි ඇත්තටම ඔයාම කුඩද මගේ බෑග් ඩීටේල්ස් වලත් එහෙම බලන්නේ නෑනේ මිනිස්සුගේ ප්‍රයිවට් දේවල් කීයද තිබ්බ සතියේ ඇත්තට 12ක්ද ලක්ෂයයි තිබ්බේ බොරු කියන්න එපා එහෙම තිබුණා හරිද එන සල්ලියක් තියෙනවා මේ මිටියට අපි පේෂන්ට් බෙහෙත් ටිකක් අරන් දෙනවා අනිත් මට බෙහෙත් අරන් දෙන්න එපා කතා කරන එක අහන් ඉන්න බැරි එකට මැදින් පැන පැන කතා කරන එකට අපි එකට බෙහෙත් ටිකක් අරගෙන ඉක්මනට එනවා මේ ලයිෆ් බොයි ප්‍රසන්ට් ද චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් ලයිෆ් බොයි ප්‍රසන්ට්ස් දරන චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ් අන්ලිමිටඩ් කෙමෙන් 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 කාලය ගත වී වැඩසටහනේ අවසානය කරා ළඟාවන අතරම අප හොඳාකාරවම දන්නවා ඔබ සියලු දෙනා සතුටින් මේ වැඩසටහන නරඹන්න ඇති කියා. ඉතින් අපි ස්තුතිවන්ත වෙනවා දත්ත. ඊට අපි ස්තුතිවන්ත වෙනවා අපේ රොමෑන් ඒ වගේම ඇබ්සි ඒ වගේම අපේ මාස් මාස් ඒ වගේම රමෝද් ඊවස් අපේ චූටි මල්ලි චූටි මල්ලි කාවින්ද ඊට පස්සේ අපේ චූටි නංගි දිල්කි දිල්කි මේ සියලුම දෙනාට අපි විශ් කරනවා ඔයගලන්ගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා. මේ වගේම ඔයගලන්ගේ බිස්නස් ඔයගලන්ගේ කලාවේ වැඩ හැම දෙයක්ම ඔයගලන්ගේ තේමයි සිද්ධාක්ම ට්‍රෙන්ඩින් එන්න කියලා. හැම ට්‍රෙන්ඩින් එන්න කියලා ඒ වුණාට මම මේ ප්‍රෝග්‍රෑම් එකේ අන්හැපි මම ඒක කියන්න ඕනේ. මොකද මම කැමති නෑ මගේ අතිජාත මිත්‍ර ඉරාජ් වීරරත්න එයත් එක්ක ඉන්න අපේ කයිසර්ලට නිකන් ලෙජන්ඩ්ලා පිජන්ඩ්ලා කියලා එහෙම කියපු එකයි නේද? කපුටෝ වරවම කීපයකට මම ඔයාමනේ ගහගත්තේ කියලා. නෑ ඉතින් එහෙම හොඳ නෑ. ඒ ඒ ඩිස් කරපු විදියට මං හරිම අන්හැපි. කමන්නෑ. ඕවම තමයි. ඔයගලන්ට ඒක හමු. හරි. ඒකලා හමු. මයික් එක තියෙනනේ. හරි. මයික් එක. රොමෙන්. මොකද හිතේනේ ප්‍රෝග්‍රෑම් එක ගැන? කියන මොකද හිතෙන් ප්‍රෝග්‍රෑම් එක ගැන? මගේ දෙවනි සැරේ හිනාවලා තමයි ගෙදර යන්නේ අනිවාර්යයෙන්ම. ඒ හින්දා thank you. අපිව ඉන්වයිට් කරාට ගොඩක් thank you. අප්සි? අප්සි ආඩ මොකද හිතෙන්නේ? මං බලාපොරොත්තු වුණාට වඩා ඇත්තටම ෆේෂල් අය ගොඩක් හොඳයි. You are very sweet. පට කියන්නේ දන්න එක ලස්සන ෂෝ එකක් ඇත්තටම. ඔයගලන්ට සුබ ප්‍රාර්ථනා කරනවා. තව වැඩි වැඩියෙන් මේ ෂෝ එක ඉස්සරහට ගෙනියන්න ලැබෙන්න කියලා. සහ thank you අපිට. තරහ ගියාද මොනාර කීපොඩ නෑ නෑ ඊළඟ පාරේ නා පිරාජි කයිසයි බාගෙන ඉගයි මං කිව්වේ මගේ මූණ බලන්නේ කොහමද දැන් එහෙම කියලා ප්‍රසිද්ධ මාත්‍රි මම නෑ මෙයා තමයි මම නෑ ඩීජේ මාස් මම නම් හිතන්නේ මේක ඇත්තටම හොඳ ෂෝ එකක් මේ වගේ ෂෝස් තව වැඩියෙන් කරන්න ඕනේ මේවා තමයි රියල් ෂෝස් කියන්නේ ඒ කියන්නේ අපිට ඇත්තටම අපේ කම්ෆර්ටබල් එන්වයරන්මන්ට් එකේ ඉන්න පුළුවන් ඇත්තටම අපි කතා කරන්නේ මේ විදිහටනේ ඔව් නැත්නම් සීරියස්ලි අපිට ස්ක්‍රිප්ට් එකක් දීලා ඒවම කියන්න කිව්වහම පොඩක් බෝරින් එන්නේ නැහැ වැඩේ එන්නේ නැහැ ඉතින් මේක හරි මේක මම ඇත්තටම ආසයි සුපිරි වැඩක් ඔය කියන්නේ දෙරණ පටන් ගත්ත වෙලේ ඉඳන් මල්බර දෙරණ ඔක්කොම අයින්ගලා මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් යන්න ඕනේ අපිව ඉන්න ඕනේ උදේ ඉඳන් හරි බත් එකක් බදන් එන්න එහෙනම් ජයව මනෝජය හරි ජයව ඒ වගේම තමයි මාදව කියන්න ඕනේ අපි ඔයගලන්ට බ්‍රෝ ඔයගලන් නිකයි යවන්නේ ආ ප්‍රීමා කොත්තු මේ වෙතින් ඔයගලන්ට දීලා තින්නේ ෆුල් බරට බරේ සීන් එකක් මරුනේ හරි තෑන්කියු වයිෆ්ට දීලා ගන්න වයිෆ්ට දීලා බෙදාගෙන ගන්න ඕනේ හරි ඔයා ඉරාජ්ට ඕවා හදලා දෙන්න එපා උදේට උදේට එයාට ඕවා හරි නෑ හරිද ඔයා අර මුංගට කව්පි ඒකම කන්ට්‍රිබියු කරන්න රමෝත් ටීම් එකකට දෙන්න ඕනේ ආ ගෙදර ගෙනිලා තනියෙන් එමෙ ඕවා කරන්න හරි එහෙනම් හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරන ගමන් අපි අදට ගිහිල්ලා එන්න මේ ලයිෆ් බොයි ප්‍රසන්ස් දෙරණ චැම්පියන් ස්ටාර් සීසන් අන්ලිමිටඩ්
Thank you.